පෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනෙකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. ප්‍රශ්න කියන තව අහන්න ඕනේ. දැන් ප්‍රශ්න තියෙන්න ඕන කියලා මට හිතෙනවා. නන්දගෝවාද සූත්‍රයේ අස අනිත්‍යය කියන කතාවක් කියන්නේ අපි අද රාත්‍රියට කියන කතාව වෙනවා අනිත්‍යය කියන්නේ. ඒකකොට දැන් ඉතල දැන් ඒ අස කියන කාරණේ අපි ලාභපාදයක් කියන එකට අපිට එනවා දැන් මගේ හැද නැත්තම් මේ මගේ හැ නෙවෙයිද ඒ පැත්ත එක. මෙතන අස කියන්නේ මොකක්ද කියන දේ පොඩ්ඩක් අපි කතා කරගන්න සහසත් මගේ හැට එහා තියෙන හැම මොකද? පිටාර ප්‍රශ්න මතක් වෙන්නේ. දැන් අපේ දැනුවත් භාවයේ තියෙන මගේ හැ ගැනනේ. දැන් ධර්මාංශයේ තියෙන ඇහැ කියන එක දැන් අපිට තේරෙන්නේ ඇහැ වගේ යතිය කියන තියෙනවා. දැන් ඒක අනිත්‍යයි කොට දැන් අපිට වැටෙන්නේ නැහැ. ඒකවල දැන් ඒක දෙකක් තමයි. දැන් මගේ හැ කියන එක නම් මට යම් අදහසක් තියෙනවා කියන එකක් වගේ තියෙනවා. බුදුරණාහි දේශනා කරන ඇහැ ගැන තේරුමක් නැහැ වගේ තමයි තේරෙන්නේ දැන්. එතකොට දැන් මෙතන ඇත්තටම ගත්තොත් දෙකක් දෙආකාර ඇහැක් කියන තමයි අපිට ප්‍රශ්නය. එතනදී මෙහෙම එකක් කියනවා. මම ලක්මල් එක්ක මෙලකදී කතා කර කරුණ අපි කොහොමද කියන්නම්. බුදුරජාණන්සේ ධර්මයක් කාට හරි කිව යුත්තේ අලුත් මනස් කල්පිත දෙයක්ද එහෙම නැත්නම් ඇත්ත සිද්ධියද? ඇත්ත සිද්ධියන්නේ අලුත් මනස් කල්පිත දෙයක් කියලා බෑනේ. එහෙනම් කිසිදු විදිහකින් අලුත් දෙයක් කියලා නෑ නේ. මොන ඉන්න අලුත් දෙයක් ගැන කියලා නෑ. අලුත් මනස් කල්පිත දෙයක් කියන්න බෑනේ. අලුත් දෙයක් ගැන කියලා නෑ. එහෙනම් අලුත් දෙයක් කිව්වා කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කරන්නේ අපේ කෝණේ සහෝර වෙන්නද ඉතර වෙන්නද? ඉතර වෙන්නේ. ඒ වගේම අපි දාගෙන ඉන්න කෝණේ ඌ ඇත්ත අපි දැන් අපි මොඩකමෙන් දාගෙන ඉන්න එකක් නේ තියෙන්නේ. අපි දාගෙන ඉන්න කෝණේ ඌ කාරණාව සහෝර වෙන්නද නැත්නම් ඇත්තම ඇත්තද? ඇත්තම ඇත්තනේ කියලා තියෙන්නේ. සත්‍යම සත්‍යයි. ඒතකොට අලුත් දෙයක් කියලා නෑ. අලුත් දෙයක් කිව්ව නම් බුදුරණන් වහන්සේ ඒක අපට හිතන්න ඕනෙත් නැහැ. ඒක අපට කියන්නේ මේ මම අර ළඟදී උපමාවක් කිව්වේ මේ අනුන්ගේ ගිනුමකට මේ කල්ලි දානවා වගේ වැඩක් කියලා. ඉතින් අපි මොකටද නොදන්න දෙයක් කරන්නේ? ඇත්තම ඇත්ත අපට ගෝචර දෙයක්. හැබැයි මෙතන කරුණක් තියෙනවා එක්තරා සිද්ධිය. අපි වෙන මේක බලන්නේ ඒකයි ප්‍රශ්නේ. බුදුරණවහන්සේ සාමුක්ඛංශික දේශ දැන් ඔය කරනවා සාමුක්ඛංශ දේශනට අදාළ වෙන්නේ. සාමුක්ඛංශික දේශනාවක් කරන්නේ මොන වගේ හිතක් මොන වගේ ජීවිතයක් ඇති දැනද? සරලව ගත්තොත් මෘදු කර්මන්නේ විනිවරණ. ඔය ටික ඇති දැනනේ සාමුක්ඛංශ දේශනාවක් කරන්නේ. එතකොට එහෙනම් අපිට මෙන්න මේ කාරණා ටික ඉස්මතු වෙලා තිබියේ යුතුයි. අර සාමුක්ඛාංශික දේශනා විග්‍රහය ගැන හිතන්න යන්න. අපි මේක රසකත් අනුපිළිවෙල කතාව කියන කත හැරලා අපි දැන් අනුපිළිවෙල කතා හැමෝටම කරන්නේ නැහැ. අනුපිළිවෙල කතා කරන්නේ එක්තරා පිළිසකට විතරයි. ජීවිතයේ ඇත්ත හොයන කෙනෙක් ගත්තාම, සත්‍ය හොයන කෙනෙක් ගත්තාම ඒකෙනා
හොයන්න පටන් ගන්න තියන කලින් ඉඳලා මොන ජීවිතයක්ද? එතකොට එන්නේ හැගෙන ඔන්න දැන් බුදුබණ නැහැ. ඔන්න බුදුබණ නැහැ. දැන් අපි ජීවිතය ඇත්ත ඔන්න හොයමු. මොකද හොයන්නේ හැගෙන. ජීවිතය ඇත්ත හොයනවා. දැන් හැබැයි බුදුරණවහන්සේ කතා නොකුත් නැතුව කිසි දෙයක් නැහැ. දැන් අපිට සාමුක්ඛන් දේශනාව ඕනෙත් නැහැ. මම ඒකත් අතහැරලා. ඒකත් අතහැරලා අතර මම සාමුක්ඛන්සේ දේශනාවට දාලා විදිහේ වූ මට පේන්නේ නැහැ නේ කාගවත් හිතවලද භාවයේ. මට ඒ විදිහට බුදු කර්මන්නේ කරන්න බැහැනේ. හැබැයි මට තේරෙන විදිහට තමයි මම අර මේ අර භාවනා ක්‍රම සහ අර විදිහ තරුණ ටිකක් පැහැදිලි කරේ මට තේරෙන විදිහට. අපි ඕක අතහරිනකෝ. මම කියන්නම්කෝ අපි මේ අපි තුලින් ওই කාරණා විශ්මුත්ව නිල දෙනවා කියලා. එතකොට එහෙනම් අපි ගතියොත්තේ මම ඒ කරන්න පුරුදු කරන්න කිව්ව අලුත් විග්‍රහයක් නැතුව බුදුරණවහන්සේ දේශනා කරන සාමුක්ඛස්ස දේශනා පරිවායයක් නැතුව වෙන එකක් ඉස්මතු වෙන්න ඕනේ. ඒ තමයි සංඛි සූත්‍රයේ කියලා දෙන විදිහට නියම ආකාරයෙන්ම සත්‍යවාදී විමුක්තියක් හොයන අය. දැන් කාටද මේ පාරයන් වගේට සාමුක්ඛස්ස දේශනා නේ? උපරිස පරිබ්බාධ කරන සාමුක්ඛස්ස දේශනා නේ? ඊළඟට පොලිස පරිබ්බාධ කරන සාමුක්ඛස්ස දේශනා නේ? කාටද බාහිදාදු කියලියට නේ? පුක්කුසාතිට නේ? අපි ගත්ත කීිනේ කියන සාමුක්ඛස්ස දේශනා ඇති කට්ටිය. ඉතින් සාමුඛදේශන ගොඩාක් නැති කට්ටිය. ඒකෝ එයාලගේ චරිත ලක්ෂණي වැළවෙත් එහෙම. එයාලා ජීවිතය ගැන හිතලා තියෙනවා නේද? දැන් අපි බුද්ධ බණ නැතුව අපේ ජීවිතය ගැන හිතන ගන්න. දැන් ඔන්න ඇහැ ගැන අපි හිතනවා. මොකක්ද ඇහැ කියන්නේ? මොකක්ද කන කියන්නේ? ඔන්න ඔය කාරණා අපි හිතන්න ගත්තොත් එහෙම ඇහැ කියන්නේ මොකක්ද? ඊළඟට සද්දේ රූපේ කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? සද්දේ කියන්නේ මොකද්ද? දැන් මේක අපිට දැන් අපි සාමාන්‍යයෙන් සරල විදිහට අපි දන්නවා අපි ලෝකේ අපි හිතන ක්‍රමයක් එක ගත්තාම සරලම කාරණාව තිබෙන රූපය මට පේනවා. සරලම තමයි ඒක. තියෙන රූපය මට පේනවා. තියෙන සද්දේ මට ඇහෙනවා. ඔක යකට ගෝචර වෙන සරලම සංසිද්ධිය. හර තිබෙන රූපය කියන්නේ මොකද්ද? තිබෙන සද්දය කියන්නේ මොකද්ද? ඉන්න මම කියන්නේ කවුද? ඉන්න මගේ තියෙන කන කියන්නේ මොකද්ද? මගේ තියෙන ඇහැ කියන්නේ මොකද්ද? දැන් අපි ඔන්න ඔය ටික හිතන්න පටන් ගන්නවා. තියෙන සද්දය මොකද්ද? තියෙන කන මොකද්ද? තියෙන රූපය මොකද්ද? තියෙන ඇහැ මොකද්ද? එතකොට තියෙන ඇහැ මගේ නේ? හරි දැන් තියෙන ඇහැ මගේ නම් කොහොමද තියෙන ඇහැ මගේ කියන්නේ? තියෙනේ මගේ කියන්නේ අපට මොකද්ද තියෙන පදනම. දැන් ඊළඟට තියෙන රූපයක් පේනවා කියන්නේ තියෙන සද්දයක් ඇහෙනවා කියන්නේ. දැන් අපි සරලව තවත් පැත්තකින් ගත්තොත් එහෙනම් දැන් අපි දන්නවා අර මම අර සාමාන්‍ය සරල උපමා කියන්නේ ඇහැ ඉදිරියෙන් එමන් දිහාට පේන්නේ නැහැ කියලා. එතකොට තියෙන රූපයක් පේනවා කියන එකට පොඩි ප්‍රතික්ෂේප කිරීමකට පුංචි ප්‍රතික්ෂේප කිරීමකට යන්න වෙනවා. තියෙන සද්දයක් අහනවා කියන එකත් පුංචි ප්‍රතික්ෂේප කිරීමකට යන්න වෙනවා. එතකොට ඇහැ මගේ. හරි ඇහැ මගේ වෙන්නේ මොන පදනමක් හටගෙනද? ඇහැ මගේ වෙන්නේ නැත්නම් ඇහැ මම වෙන්නේ කන මගේ වෙන්නේ කන මම වෙන්නේ මොන පදනමක් හටගෙනද? හරි ඒකත් පැත්තකින් ගත්තොත් එහෙම හරි දැන් අපි ජීවිද්‍යාවෙන් හරි මොනවාගෙන් හරි මේ අපි දන්නවා මේ භෞතික ඇහැක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. භෞතික කනක ක්‍රියාකාරීත්වයක් වෙන අපි ඒකත් දන්නවා ජීවි භවක් සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ ජීවි භවක් එක්කෙනේ කාරණාව තියෙන නිසා ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ නිසා අපිට නිකන් ඇහැ කියන එක ටිකක් හොයාගන්න පුළුවන්. දැන් මගේ ඇහැ අපි කියන්නේ. එහෙනම් ඒ මම කොහෙද ඇහි ඉන්නේ? ඒකද ජීවි කොහෙද තියෙන්නේ? ඒ මම කවුද? ඒ මම කොතනද ඉන්නේ? ඔන්න ඔය විදිහට අපි අපට තේරෙන ඇහැ ගැන හොයන්න ගියොත් අපට තේරෙන ඇහැ ගැන අපට තේරෙන රූපය ගැන අපට තේරෙන කන ගැන අපට තේරෙන ශබ්දය ගැන අපි හොයන්න ගියොත් එහෙම අපට කොහෙන් හරි උත්තරයක් එයිද?
අපේ මගේ ඇහැ කියන කාරණාව දැන් අපි හරි ආ මොකද්ද මගේ ඇහැ කියන කාරණාවට එක මම සම්බන්ධ වෙන්නේ කොහොමද ඇහැ මම කියලා ගන්න කොහොමද මෙන්න මේ සංසිද්ධිය අපේ තේරෙන මට්ටමින් අපට කොහොමද දැන් අපි ගත්තොත් එහෙම හරි රූපයක් දැක්කාට පස්සේ ඇහැ කියනවා නේ සත්‍යයක් හමුවට පස්සේ ඇහැ කියනවා හරි ඒකවල මමයි රූපය දැක්කේ කියලා කියනවා මමයි සත්‍යය අනුභව කියලා කියනවා හරිද මෙහෙම අපි හිතන කාරණා අපි අපි අපෙන් ඔක හිතවිල්ලක් නේද රූප දැක්කම මමයි කියන එක මට ඒක හිතවිල්ලක් නේද අපට නියමට ඕනේ නේ මෙහෙම සිද්ධිය මම ඇහෙන් රූපය දකින්න හිතවිල්ලක් නැතු ඇත්ත වෙනකොට නම් එහෙම කන්නේ මම ඇහෙන් රූප දකින්න ඇත්ත වෙන්න ඕන තේක හිතවිල්ලක් නැතුව ඇත්ත වෙන්න ඕන තේකනේ එතකොට අපිට අපි මේ කාරණාව කිව්වට අපට මගේ ඇහැ කියන කාරණාවක් තේරෙනවා කියලා ඒක හිතුවිල්ලක් කරක් කරන්නේ නැහැ. මගේ ඇඟින් රූප දකින්නවා කියලා මයි කන්නේ සද්ධාහනවා කියලා තේරෙනවා කිව්වට ඒක තේරෙන මත්තම හිතුවිල්ලක් කරක් කරලා නැහැ. මමත් පැත්තක කනත් පැත්තක සද්දයක් පැත්තක අපට අත්දැකීමක් ලැබෙනවා නම් හිතුවිල්ලකින් තොරව අත්දැකීමක් කියන්නේ අර්ථානුක අත්දැකීමක්. කිසිම සංකල්පයක් නැතුව අන්න සාධාරණයි අර මෙන්න මගේ ඇහෙන රූප දැක්ක බෙන්න මගේ කනේ සද්ද වුණා කියන්නේ. ඒක සාධාරණයි. හැබැයි කිසිම හිතුවිල්ලක් නැතුව. මම කියන එක හිතුවිල්ලක් නැතුව රූපේ ඇහැ කියන එක හිතුවිල්ලක් නැතුව රූපේ කියන එක හිතුවිල්ලක් නැතුව කිසිම ආකාරයකින් හිතුවිල්ල කියන දෙයකට ඉඩක් නැතුව අපට ඒක අනුව ඇහෙනවා නම් අන්න අපට සාධාරණයි. හරි. මගේ ඇහෙන තමයි රූප දකින්න මගේ ඇහෙන තමයි සද්දහ එතකොට සාධාරණ නැත්තම් සාධාරණ නෑ එතකොට දැන් එහෙනම් අපිට දැන් ඒක හිතන්න තියෙනවා නේද දැන් අපේ දැන් මොකක්ද දැන් අපේ ජීවිතේ ගැන ඇහෙන්නේ දැන් අපේ ජීවිතේ ගැන ඕකත් එක්ක ඇහෙනවා වොන්න අපිට සිදුවෙනවා හිතන එක දැන් ඔහොම හිතලා හිතලා අපට අපි කියන්න ගියොත් එහෙම එහෙනම් එහෙම එකක් ඇත්තටම නැහැ. හරියට හිතන කෙනෙකුට එහෙම කියන්න පුළුවන් නේද? බෑනේ. හරියට හිතනකොට එහෙම කියන්න බෑනේ. එහෙනම් අපට නිගමනයකට ගියොත් එහෙම තියනවා කිව්වත් අපට හම්බ වෙන්නේ නැහැ. හරියටම ස්ථිරව ලැබෙන්නේ නැහැ. නෑ කිව්වොත් අපට ඒ කාරණාව ගන්න බෑ. ඔය විදිහට අපේ ජීවිතයේ දකින්න කෝණයක් ඇති වුණොත් එහෙම දැන් අපේ ජීවිතයේ දකින්න කෝණය මොකද වෙන්නේ? අපේ ජීවිතේ ඕක එක්කනේ ඉන්නේ. දැන් ඒක අපි බලෙන් පුරුදු කරන එක නෙමෙයි. අපි හිතන විදිහ. අපි දකින්න විදිහ. දැන් අපි මගේ ඇහැ ගැන හොයන්න ගත්තා. එතකොට මගේ ඇහැට රූප පේන හැටි වන්න ගත්තා. අපට දැන් මේක හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඒකට විග්‍රහයක් වෙන්නේ නැහැ. විග්‍රහ කියන්නේ ඒකට මේ ප්‍රායෝගිකවම යෙදෙන බවක් කියන්නේ ලැබෙන සිද්ධියක් මෙන්න මේකයි කියලා සංකල්පක විතරු හම්බ වෙන්නේ නැහැ. අපි දන්නවා අපි හිතන නිසා නැහැ කියන්නත් බෑ මේ කාරණාව කියලා. ඔය විදිහට අපේ දැක්මක් තියෙනවා. ඔය දැක්ම එක්ක අපි ඉන්නකොට මොකද වෙන්නේ? ඔය දැක්ම එක්කයි භාවිත කරනකොට නේව සංඥා නා සංඥායත් දෙයක්. ඔය දැක්ම එක භාවිත කරනකොට ඔක භාවිත කරන්න අපි හුරුුනොත් එහෙම ඊට පස්සේ ඇත්ත ඔකත් ඔක නෙමෙයි දැත්තද? හොඳට හිතලා බලුවොත් අපේ සත්‍ය උන්වට ඔක එක්ක අපි භාවිත කරන්න ගියොත් එහෙම මේක දැන් ඒක භාවිත කරනකොට අපිට කියන්නේ භාවිතයේ ඇහිට ප්‍රතිපදාවක් කරනකොට අපිට තව කරුණු දියුණු කරන්න ඕනේ. නමුත් අපේ දැක්ම ඔක වෙලා තියෙනවා. ඔහුම දැක්මකින් යුක්තව ඉන්නේ නැද්ද? ඔහුම දැක්මකින් කියන්නේ දැන් හිතේමන්නේ තියෙන්නේ. ඔහුම දැක්මකින් ඉන්නකොටත් එයාට දැන් ඔන්න අපට දැන් මේකත් වෙන්න බෑ කියන කාරණාව ටිකක් එනවනේ. සංසදෙන්
පොඩි කාරණයක් අහුවුත් එතනදී මේ දැන් එතන අදහස විදිහට තියෙනවා කියනත් බෑ නෑ කියනත් බෑ ඔව් තියෙනවා කියන්න බැරිම තියෙනවා කියන්න බෑ කියන එක මේක සංකල්පයක් නෙමෙයි මොකද තියෙන බවක් හම්බෙන්නේ නෑ අන්න ඒකයි නෑ කියන්නත් බෑ මොකද අපි අත්දකිනවා සත්‍යවාදී අපි හිතනවා දැන් ඕක ඇත්තයි කියලා අපි ඔය ඔය කියන්නේ ඔතනින් එහා කල්පනාවකට අපේ ඉඩක් නොගියොත් අපේ ඔතනින් එහා තව කල්පනා කරන්න අපේ ඉඩක් නොගියොත් අපේ දැක්ම ඔය දෙකත් එක්ක කරකැවෙනවා නම් අපි සාමාන්‍ය ජීවිතයේ දැන් අපි මෙහෙම කියමුකෝ දැන් ඔන්න මම දැන් මේ ටික මම කතා කරේ කිසිම බුදු වදනක් කතා කරන්නේ නැතුව දැන් ඔන්න අපි බුදු වදන අරගෙන ඔය ටික කතා කරනවා මෙහෙම ඔන්න දැන් අපි හොයාගෙන යන ක්‍රමේ දැන් අපි මේක නාම රූපේ අර වගේ මේ වගේ කියලා දැන් එන්න තියනවා කියන්න බෑ නෑ නෑ කියන්නත් බෑ මේක ඇත්තයි ඒ බුදුහදෙන් ඉන්නේ මේ කල්පනා කරන්නේ නේ නාම රූපේ හටගන්න නාම රූපෙම නැතිවලා යනවා දැන් ඔන්න මේක තියනවා නෙමෙයි මේක තියනවා කියන්නත් බෑ නෑ නෙමෙයි මේක තමයි හටගන්නව නැති වෙනවා කියන්නේ අපි දැක්ම කොල්ලිටද හට ගන්න තියනවා කියන එක අපිට අපි තව දාගන්න තවත් ප්‍රොසස් එකක් නේ තවත් අපි විග්‍රහයක් නමුත් අපේ සිද්ධිය අපි ගත්තොත් එහෙම තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ කියන විදිහට නෙවෙයිද අපි දැක්මට ફોકસ වෙලා ඉන්නේ හැබැයි නාම රූපයෙන් හටගත්තේ නාම රූපයෙන් කියලා යනවා දැන් අපි අර මේක අරගෙන මේ කාරණා වරද. ඒ තියෙනව නෙමෙයි. නම් රූපයෙන් හටගන්නේ. නෑ නෙමෙයි. දැන් මෙන්න මේත් එක්ක අපට අපි වෙනම සංකල්පයකින් දාගන්නවා මේක තමයි සමුදේවය කියන්නේ. හැබැයි අපේ දැක්ම තියෙන්නේ තියනවා කියන එකක් නෑ කියන එක, නෑ කියන එකක් නෑ කියන එක. තියනවා කියන එකක් වැරදි කියන එක, නෑ කියන එකක් වැරදි කියන එක. ඔන්න අපි මේක ගත්තාට පස්සේ වෙන වැඩි. ඕක එහෙම නොගෙනම අපට මේක හිතන්න පුළුවන්. අරක ගත්තත් එකයි නොගත්තත් එකයි. නොගත්තත් අපේ දැක්ම ওই විදිහට හැදෙනවා. අර ගත්තොත් කියන ආදීනේ මොකද්ද? එතනින් එහා හිතන්නේ නැහැ. ඇයි ඒ? එතනින් හිතන්ද මේ පදනමන්නේ අපි ශේෂ්ඨ කෙනෙක්ගේ වචනයක් අරගෙන ඉන්නේ. හැබැයි අපි ඒක නොගෙන හිතුවොත් එහෙම අපට ටිකක් හිතන්න ඉඩක් තියෙනවා නේ මේකම හරියෙත් බෑ. මේක වෙන සිද්ධියක් කියනවා. ඔන්නෝම හිතීමේ ගතියක් අපේ ජීවිතේ ඇති වුනහම අර ටික නැතුව. ඒ ටික આવොත් එහෙම එතනින් එහා හිතන්නේ නැහැ. ඒ ටික આવොත් එතනින් එහා හිතන්නේ නැහැ. ඒ ටික නැතුව ඔන්නෝ හිතීමේ ගතිය අපි තුළ ඇති වුණොත් එහෙම අන්න එතනදී බුදුරණන්ගේ ධර්මයේ ස්වභාවයන්නේ කාරණාව මෙන්න මේකයි. ඔය දැන් අපට තියෙන අපේ සිද්ධියක් මේ කියන්නේ. දැන් ඔය කාරණාව නම් අපි හිතන්නේ පංච පුරස්කන්ධ ගැන කියලා හරියන්නේ නැහැ. ඔය කාරණාව නම් අපි කියන්නේ ධාතු ගැන කියලා හරියන්නේ නැහැ. අපේ යෙදෙන අපි දැන් ඉන්න තැනටම කතා කරන්න ඕනේ. හැබැයි කතා කරනකොට අපිට ඉන්නකොට ඉන්නසන්තම කතා කරනකොට අපට කිසිදු විදිහකින් දැන් අපි දැන් අමුතු විදිහට හිතනවානේ. එතකොට අපි අමුතු විදිහට හිතද්දී දැන් අපි කොහොමද දැන් තියනවා කියලා ගන්න එකක් නෑ කියලා ගන්න එකක් නෑ මේක එහා දෙයක් තියනවා කියන කාරණාව තමයි හොයාගෙන යන්නේ. යම්කිසි මේක බුදුරණවහන්සේ ධර්මයේ වෙන්නේ නැහැ ඇත්තටම. යම්කිසි විදිහකින් කියපු කවුරු හරි කියපු කාරණාවකදී අපට එක්ක තියෙනවා කියන පැත්තට එක්ක නැහැ කියන පැත්තට එක්ක මේ දෙකම වෙන්නේ නැහැ කියන පැත්තට කරුණක් කිව්වොත් එහෙම ඒ කාරණාව තනිකරම මේ අපේ පැත්ත තහවුරු වෙනවනේ හොයන ගතිය නෙමෙයි අපේ පැත්ත තහවුරු වෙනවා දැන් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ මේකෙදිනේ දැන් මේ හිතන ගතියක් එක්ක ඔන්න ඉන්නවා සක්කාය දිට්ඨිය කැඩෙන්නේ වෙන දෙයක් නෙමෙයි සිදුවෙන්නේ එතකොට සක්කාය දිට්ඨිය මෙතන කැඩෙන්නේ කිසිදු විදියකින් අපේ පැත්තට නොයන්නේ අපි මෙන්න මේක හිතලා තියෙනවා ඒකටමයි ධර්මයේ කියනකට ඕන වෙන දෙයකට ධර්මයේ කියලා හරියන්නේ නැහැ දැන් මෙහෙම කියනකොට
කියන තැනදී යාට ඉක්මතු වෙන්නට ඕන මොකද්ද? යහන කෙනාට සිදු වෙන්නට ඕනත්තේ එලිච්ච කාරණාවක් කියන්නට ඕන. ඒ වගේම තමයි එයාට තමන් දැන් හිතලා තියෙන මොන හරි ක්‍රමයක් අහපො. ඒ හිතන ක්‍රමයට නැවත නොයන්නට ඕන. කොහොමද යන්නේ මේ? අන්න ඒකයි විශේෂත්වය. මොකද යා හිතලා හිතලා ඒ පැත්තට නොයන්න ගිහිල්ලා නොයන පැත්තට මේ චින්තනේ සකස් වෙලා තියෙනවා. ඒ පැත්තට යන්න ඇති වෙනකත් ඕන. දැන් යම් කිසි වූ කෝණයක සම්පූර්ණයෙන් සත්‍යය කියලා නොගත්තත් ඉන්නවනේ. ඒකට හවුරුත් නොවෙන්න ඕන. දැන් එහෙමත් හවුරු නොවෙනකොට සිදුවෙන්නේ කියන්නේ එකක් නෑ. දැන් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ එහෙමත් හවුරු නොවෙන්න නම් අපේ පැත්තට අපට අදාළ වෙන විදිහට දැන් කියන්න එකක් නැහැ. කිසිදු විදිහකින් කියන්න කාරණාවක් නැහැ. අන්න එතනදී කියන කාරණාව බුදුරණවහන්සේගේ ධර්මයේ විශේෂත්වයක් නේකයි. ඒ කියන කාරණාව මේකටමයි කියන්නේ. වෙන කිසි දෙයක වැවෙමි කරගෙන නෑ. මේකටමයි කියන්නේ. මේ හැටමයි කියන්නේ. මේ හැට කියන එකත් අපි ඇත්තට මේ හැට කියලා දන්නේ නැහැ. හිතන දතියක් යුක්තු වෙච්ච නිසා. ඒකට මේ හැ අරූපී කියලා කතා කරන්නේ නැහැ. අන්න බුදුරණවහන්සේ එතෙන්ද යම් වචන දෙකක් භාවිත කරලා කියනවා ඒ සිද්ධියට ඒ කියන්නේ අපේ ඉදිරි කාරණාවට මේකයි කියලා ගන්නෙ නැතුව අරකයි කියලා ගන්නෙ නැතුව දෙපැත්තටම යන්නේ නැති වෙන්නේ තවත් මේ හිතීමම ඉස්සරහට එන්න ඕන වචනයක් දෙන්න. හැබැයි මේ කාරණාවමයි අලුත් එකක් නෙමෙයි. මේ කාරණාවමයි කිව්වද මේ කාරණාව අයිති වෙන්නේ අපේ කොනට නෙමෙයි. අයිතිද? දැන් එහෙන් රූප දක්නවා කියන කාරණාව අයිති වෙන්නේ අපේ කොනට. දැන් එතකොට මේ කාරණාවයි කියලා අපි තුලම නැහැ නේ. ඇයි අපි විතරක් තියෙන්නේ? අපි දැන් විතරක් තියෙන්නේ නේද? මේ කාරණාවයි මේ ඇහැෙන් රූප දකින්න විදියයි කියලා අපි තුලම නැහැ. එහෙනම් මේ ඇහැෙන් රූප දකින්න විදිය කොහොමද? දැන් අපි විතරක් තියෙන්නේ. ඒක මේ ඇහැෙන් රූප දකින්න විදියක් නෙමෙයි. ඒක අපතම ගිහිල්ලා ඉවරයි. ධර්මයේ ඇහෙන්න කලින්ම ගිහිල්ලා ඉවරයි. මේහෙන් රූප දකින විදිහයි කියන කාරණාව ගැනීම වෙන්නේ නැහැ කියන්නේ. ඒ මේ මොකද්ද? බෙසිද්ධියක් වෙනවනේ. ඔන්න ඔතෙන්ද බුදුරණවහන්සේ ධර්මයක් කියනවා. මේකකටවත් හොයන්න. අන්නේ කීමින් හැටියාව තමයි බුද්ධ කියන්නේ. අන්න අපි සරලවද ඇහැ හරි ඇහැ බුදුරණවහන්සේ පොඩ්ඩ හොඳට බලන්න මේ ඇහැ අර ඇහැ කියලා නෑනේ කියලා නෑ මේ ඇහැ අර ඇහැ දැන් කිව්වෙත් කාටද අරගෙනාට අන්න එක විශේෂත්වය දැන් එහෙම නැති තැනදී කිව්වොත් එහෙම එයාට මේ ඇහැකුත් කියලා ඒ ඇහැකුත් නේද ඇයි මේ මේ හැ කියන කාරණාවක් තියෙනවා. හැබැයි විතර තියෙද්දි එයා තුළම මේ හැ කියන කාරණාවක් නැහැ. එයාගෙන් කිසිම. මේ හැ කියන කාරණාවක් නැහැ කිසිමත්. මේ කන කියන කාරණාවක් නැහැ කිසිමත්. හැබැයි සිද්ධියක් තියෙනවානේ. ඒකට කියනවා ඇහැ කියලා. එච්චර. ඒකට කියනවා ඇහැ කියලා. දැන් හරි. ඔන්න ඇහැ කියලා කියනවා. දැන් ඇහැ කියලා කියද්දි ඔන්න ඔය කෝණෙ ඉන්න කෙනෙකුට ඇහැ කියලා කියද්දි අර 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 හිතන ගතියක් එක්කෙන්නේ දැන් එයාට මොකද මතක් වෙන්නේ මේ ඒ නෑ මේම මතක් වෙන්නේ නෑ ඒම මතක් වෙන්නේ නෑ ඇයි ඒහෙන් කතා කරන්න කොහොමද තදරන්නේ මේ සිද්ධිය කියන්නේ මේක කතා කරන්න බැරියෙ මේක කියලා ඉතින් නෑ මොකද දිවිම ගතියක් මේ හැකීම ඒ හැකීම ඇහැ දැන් ඇහැ ගැන හොයන්නේ ඇහැ දැන් කියන කාරණාව නැමෙන්නේ නැති ඇහැ කියන කෙනෙකුට ඇයි නැමෙන්නේ සිද්ධිය කියන්නේ මේ හැකීම ඒ හැකීම ඒ කතාව මොකක්වත් නැහැ සිද්ධිය කියන්නේ ඇහැ
අර විකල ක්‍රමයක් තියෙනවා. ඇහ අනිත්‍යයි. ඇහ අනිත්‍යයි. දැන් ඔන්න බලන්න. ඔය සිදි ධාම්මික බලන්න. හිතන ගතිය ඒකත් එක්කම හිතන ගතිය. වෙන කරුණක් එක්කම නෙවෙයි ඒකත් එක්කම හිතන ගතිය ඒ සිද්ධියමයි කියන්නේ. එයාට මේ හැටි වලදිද නෑ. එහෙම කෙනාට කියනවා සිද්ධිය ඇහැ. දැන් එයා සිද්ධියක් එක්ක ඉන්නේ. ඇහැ සිද්ධියක්. මේ හැටි කියන්නේ. මේ හැටි කියලා ගැනීමක් නෑ. මේ හැටි කියලා ගැනීමකුත් නෑ. ඒ හැකට පරිණව කියලා යන්නත් නෑ. ඒ සිද්ධිය තමයි කියන්නේ ඇහැ. අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි. දැන් ඔය කොනේ හිටියොත් එහෙම ඔන්න දැන් ඔය කොනේ ඉන්නේ. ඔය කොනේ හිටියොත් එහෙම එයා මොකකට යමු වෙනවද? දැන් යන්න එයා හිතමින් යනවනේ. උත්තරයක් නැහැ. දැන් අරය කියන්නේ මොකද්ද? ඇහැ ගැනනේ. අපි ඉදිරියට කියන්නේ මොකද්ද? ඇහැ ගැනනේ. දැන් එතකොට දැන් මේක නිකන් ජොයින් වෙන්නේ නැද්ද? අපි හිතන්නේත් ඒ ගැනනේ. පිටින් ඇහෙන්නේත් ඒ ගැන. දැන් මේකට ජොයින් වෙනවද? දැන් මේ හැටිලා කතාවකුත් අපි තුලම නැති වෙනවා. දැන් කියනවා නැහැ අනිත්‍යයි. ඔබ සරල සිංහලෙන් මම කියලා කියනවානේ. සරල සිංහලෙන් කියන්නේ අර්ථයක් ඉස්මතු වෙනවා. ඒක මොකද මම ඒ අලුත් වචන ටිකක් දාලා ඒ වගේ කරුණු ටිකක් මේ ඉස්මතු කර කර පෙන්නුවේ අපට අනිත්‍යක කොටුවෙච්ච රාමුවක් තියෙනවා. අපට නිත්‍යක කොටුවෙච්ච රාමුවක් තියෙනවා. අපට ওই වචන දෙක දැම්මකට පස්සේ අපේ ඇතුලේ තියෙන ඩික්ෂනරිය වචනයක් ඒකේ වචනයක් එක්කමනේ අපි අර්ථය කියන්න තියෙන්නේ නේ. බුදුරණන් ඒකේ ලස්සන වචන ටිකක් දැලා තමයි. ඒ කියන්නේ පද පිළිවෙල කියන කාරණාව දෙකක් තියෙනවා. එතකොට එහෙනම් යාන් කෝණයක බලනකොට දැන් අද කාලේනේ අනිත්‍ය නිත්‍ය කියන දෙකම කතා කරන්න දැන් ඒ වචන දෙකට ශබ්ද අපේ වෙන වෙන ශබ්ද කෝතේ අසාරණ ස්වභාවය දීලා ඉවර. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ අපට මේ වචන දෙකේ අසාරණ ස්වභාවය ධර්මයේ වෙන්න පාවිච්චි කරන්න අමාරුයි. මොකද අපි කොන විදියට කිව්වත් අපට යන්නේ අර කාරණා. එහෙනම් මේ සිද්ධිය කතා කරලා මේ සිද්ධිය ඉක්මතු වෙන්න අපට තව වචනේ කියන්නේ මේ වෙන වචනකින් හරි මේ කාරණා පොඩ්ඩක් අල්ලු කරගන්න. වෙන කාරණාවක් හරි මොන හරි ටිකක් අල්ලු කරගන්න. දැන් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අනිත්‍යය කියන කාරණාව නිර්වචනය ස්ථිර නැහැ කියන කාරණාව කියනකොට තියෙන නැති වෙනවා කියන්නේ නෑ. තිබුණා තියෙනවා කියන එක නෙමෙයි ස්ථිරයි. අපි ස්ථිර නැහැ කියන්නේ. තිබුණා තියෙනවා කියන කාරණාව කතා කරනවා නම් ඒක අපිට කොහෙන් හරි තියෙනවා කියන පැත්තකට ගිහින් අපිට ළඟින් පුළුවන්. දැන් අපි දන්නවා සාමාන්‍ය ධර්ම දැනුමත් එක්ක සමුදයයි අත්සංගමයි මේ දැක්ම. ඒකට ওই දැක්මත් එක්ක කතා කරාම තියෙනවා නැතිනවා කියන කාරණාවට යන්නේ නැහැ කියන්නේ. එහෙනම් තියෙනවයි නැති වෙනවයි දැන් අපිට අනිත්‍ය කියලා මතක් වෙන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි. නැ අපිට නැති වෙනවා කියන එක මතක කරා කමන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකත් සංකල්ප වෙන්න මතක් වෙන්නේ. නේද? කලින් තිබ්බා දැන් නැහැ. සංකල්පකින් නේ. ඒක දැන් නැහැ කියන්නේ දැන් මම ඔබ කරුණු කරනවා කියන කෝපය කැඩුනා. කැඩුනා කියන කාරණාව කියන එක අනිත්‍යයි. අනිත්‍යයි කියන කෝපය කැඩුනා කියන්නේ. එතකොට දැන් කැඩුනා එකට නම් අනිත්‍යයි කියන්නේ කැඩුනහම කෝපය අනිත්‍යයි කියන්නේ කොහොමද? ඒ කෝපය දැන්නේ නේ. එහෙනම් කුඩු අනිත්‍යයි කියන්න ඕනේ. ඉතින් එහෙනම් කුඩු තියෙනවනේ කෝ අනිත්‍යයි කියන්නේ බෑ. දැන් කෝපය අනිත්‍යයි කියන්න නම් කැඩුනට පස්සේ කෝපය අනිත්‍යයි. එහෙනම් කෝපය නෑ නේ ගන්න. ඉතින් අනිත්‍යයි කියන්න බෑ. එතකොට එහෙනම් අපි ආයෙ අර මේ සංකල්පයකින් මුදුන තියෙන්නේ. දැන් එහෙනම් බලන්න අපේ අනිත්‍යයි කියන මිම්ම තුල අපි මේ කොහෙන් ගියත් අපි අනිත්‍යයි හරි නිට්ටයයි හරි කියන ඒ පද දෙකේ අපේ අර්ථකථනය තුල අපි කොහෙන් ගියත් මේ
මොකකට හරි ආයේ කොටු වෙලා තමයි අපි නිර්වචනය කරන්නේ. එහෙනම් මොන්නේ කාරණාවට තව ඊට වඩා වැඩියෙන් අර්ථයක් ඉස්මතු වෙන විදිහට ප්‍රතිපදාවක් කියන්නේ නැමීමක් මාර්ගයක් පිරෙන්න තියෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න ඕනේ. මොන්නේ කාරණා ඉස්මතු වෙන්න ඔය සිද්ධියම තහවුරු වෙන. බුදුරණාහන්සේ පෙන්වලා දුන්න ඒ අර්ථය තහවුරු වෙන්න ඕනේ අපේ ඩික්ෂනරියෙන් ආපු අර්ථය ද ලඟ වෙන්නේ නැතු. දැන් ඔහොම ඔක වෙන්න ඕනද නැද්ද බලන්න කියද්දී ඒ කාරණාව නිකන් අනිත්‍යයි කියලා මේ කියනවට වඩා ඒකේ අර්ථයනේ අපට ඉස්මතු වෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මම ඔකට ඉස්මතු කරේ. ඇහැ කියන කාරණාව යෙදෙනවද කියලා නේ. ඉරිමක හැටියට ලැබෙනවා. ඇහැ කියන කාරණාවක් ඉදීමක් හැටියට ලැබෙනවද කියලා මම අර ප්‍රශ්නයක් අහන්න ඔය 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 වචන ටිකේ සීමා වෙලා බලන්න. දැන් අර හිතන කෙනාට ඔය වචන ටිකේ සීමා වෙලා බලන්න ඇහැ කියන කාරණාව ඉදීමක් හැටියට ලැබෙනවා. දැන් කතා කරන්නේ ඇහැකුත් තියෙනවානේ. කතා කරා. ඒ කතාව ලැබෙන්නේ නැහැ. දැන් ඔන්න ඔය සිද්ධියත් එක්ක බලන්න එකන් අර අපි ලෝකේ අනිත්‍යයි කියන නිර්වචනයක් දෙනවා නිරෝධයි කැඩෙනවා කියන එක. කෝපේ කැඩුනහම කෝපේ අනිත්‍යය කියන්නේ බිල කුඩු ටික තියෙන්නේ. නේද? දැන් ඔය සිද්ධියත් එක්ක අපි ලංගිලා බලුවොත් එහෙනම් ඇහැ කියන කාරණාව ඔය සිද්ධියෙම තියෙදලයි කෝප කතා කරන්න පුළුවන් නේද එදිරිලා කියන්නේ දැන් ඇහැ දිවි එදිරිලා කොහොම දැන් එහෙනම් කෝපය කතා කරනකොට කැඩුනට පස්සේ කුඩු ටිකෙන් කෝපය කතාව නැහැ එහෙනම් කෝප නිත්‍ය කියන්න බෑ දැන් මෙතනදී ඇහැ එදිරිලා කොහොම ඔය ප්‍රශ්න දෙකත් එක්ක ඉන්නකොට ඔන්න ඔය කාරණාවෙදි බලන්න අපට ඇහැ නැති වුණා නැති වෙච්ච බවක් කියන කාරණාවක් ලැබිලත් නැහැ. ඇහැ නැති වුණා කියන කාරණාවක් ලැබිලත් නැහැ. ඇහැ නැතුව නැති වුණා කියන කතාවක් ලැබිලත් නැහැ. ඇහැ නැතුවත් නෙමෙයි මේ කතාව කියන්නේ. ඇහැ තිබිලත් නෙමෙයි මේ කතාව කියන්නේ. ඇහැ නැතුවත් නෙමෙයි ඇහැ තිබිලත් නෙමෙයි කියනවා මේ කියන්නේ කොහොමද? හැබැයි සිද්ධියක් නේ. එහෙනම් සිද්ධියක් කියන නිර්වචනය කතා කරත් ඇහැ කියන දේ කතා කරත් සංසාර වචනේ සාධාරණයි. සකස්සියම කියන්නේ. හැබැයි සකස්සියම කියන එකේදී ගිහිල්ලා නැහැ මෙන්න මේකයි කියලා පෙන්නන්න. ඇහැ කියන කාරණාව එහෙනම් නිර්වචනයේ සංස්කාරයක් කියන එකනේ. සංස්කාර කියන එකේ නිර්වචනය වෙනවා. මේන් මේකයි කියලා හම්බෙන එක නේ. දැන් මොකද වෙන්නේ දැන් ඕක නිකන් ඔය කාරණාව කියනකොට දැන් ඔය කාරණාව කියනකොට දැන් අපට හොඳට හිතලා බලන්න ඔය ફોකස් එකේ ඉන්නකොට ඔය හිතන විදිහේ ඉන්නකොට මම කියන කාරණාවක ළඟාවීම කොහෙද තියෙන්නේ දැන් ඔය හිතන විදිහ විතරයි ඉන්නේ ආයෙත් මනසත් එක්ක ඔහේ ගිහිල්ලා නැහැ කවුවත් ඔය හිතන විදිහක විතරයි ඉන්නේ දැන් මම කියන කාරණාව කොහෙද තියෙන්නේ නෑ කොහෙද කතාවන්නේ නෑනේ දැන් කවුරු එක්කද මේ ඉන්නේ අන්න අර යටි වෙන එකත් එක්ක කවුරු කියන එකත් එක්ක නේද මේ ඉන්නේ කවුරු වරි කෙනෙක් කියන එකත් එක්ක දැන් මම කියන කාරණාව කොහෙද ඉන්නේ දැන් කොහේ හරි ඉන්නවනම් කොහේ හරි මම කියන කාරණාව ඉන්නවනම් අපට ඒකට යම් වූ සමීපාර්ථයක් සිද්ධ වෙන්න වෙනවා ඇහැ බී ඒ කතාවක් නැහැ. ඇහැ නැහැ ඒ කතාවක් නැහැ. ওই දෙකම නතු සිද්ධියක්. සිද්ධියක් අරගෙන කෙනෙක් කියලා දෙනවා. සිද්ධියක් ඉන්න කෙනෙක් කියලා දෙනකොට එයා කියන දෙනකත් එක්ක ඉන්නවා. එයා ඒකත් එක්ක ඉන්නවා කියලා අපිට කියන්නේ පිටින්ම අපව. එයා කියන දෙනකත් එක්ක ඉන්නවා කියලා. ඉතින් ඔය කියපු කාරණාව තුළම සමන්තාව වෙන දෙයක් නැහැ. දැන් මොකක් හරි දැන් සමන්තාවයක දැක්මක් තියෙනවා කියලා නම්
දැන් මෙතනින් පණින්න එපා පොඩ්ඩක්වත් මේ කියපු කාරණය මේ සිද්ධියෙන් පණින්න එපා ඒක මම කිය ඉති සිද්ධියක් වනේ මේකෙන් පණින්න නැතුව කොහෙද මම හිතේ අර අර ගති ටික ඔක්කොම තියෙනවනේ හිතන ගතිය ඒකට නුඹ වෙච්ච ගතිය ඒ එඩිට් එක කාරණාවටම කියන ගතිය මේ මේකින් ධර්මයක් ඇහෙන්නේ තේ කාරණාව කොහොම ඉද්දි දැන් මම මොකක් එක්ක දෙන්නේ ඒ කතාවේ දෙන්නේ මම මොකක් එක්ක දෙන්නේ කියන හිතන විදිහත් එක්ක ඉන්නේ ඒකමයි ප්‍රශ්නේ තියෙන්නේ අපට දැන් අපිම යහපව හිතන්න තියෙන්නේ මොන හරි දෙයක් හිතන්න ගන්න අපි පැත්තෙන්ම යහපව මොන හරි කාරණාවක් හිතන්න කල්පනා කරන දැන් උත්තරයක් නැහැ උත්තරයක් නැහැ නමුත් අපේ පැත්තෙන් අපිමයි දැන් යහපව හිතන්න තියෙන්නේ එතකොට ඒ හිතන ක්‍රමයක් එක්ක හිතන විදිහත් එක්ක මම ඉන්නවා කියලා මම දැකේ නැති වුණාට හිතන විදිහත් එක්ක මගේ විදිහමක් තියෙනවා ඒ හිතන විදිහේ හිතන්නේ ඒකනේ අසරණයි සිද්ධි ඒකම තමයි වෙන කිසි දෙයක් නෙවෙයි සිද්ධි ඒක හරනම තමයි අසරණයි හැබැයි ඒ විදිහ එක්ක අපි ඉන්නවා ඇහිලා හිතද්දි ඒ එහෙම ඉන්නවා නේද නෑ දැන් මෙහෙමනේ දැන් අතනදී අපි ට්‍රයි එකක් දෙනවනේ හැම වෙලේම මොන හරි දෙයක් හිතන්න ගන්න ඉගෙන ගන්න ප්‍රශ්නයක් එනවා ප්‍රශ්නයක් ඇවිදilla විතරක් නෙමෙයි අපට හැම වෙලේම අපටම එකක් මේ මේ අපේ ඇතුලෙන් කල්පනාවෙන්ම තව පැත්තක් අපි යොමු කරගන්නවා මේකට හිතන්න දැන් එහෙම කොච්චර ගියත් අපට අන්න මේ සීමාවක් කියන්නේ මේ අවසානයක් වෙන්නේ නැහැ මොකද හේතුව මේ කොහෙන් ගියත් අපට කොටු වෙනව මොකටද දැන් එතන දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා කියන කාරණාව සමාධිය නෙමෙයි එක දෙකට දා කරපේ කියලා හිතනවා කියන කාරණාව තුළ තියෙන්නේ විචක්ෂණයක් සමාධිය කියන කාරණාව තුළ තියෙන සංසිද්ධීම. දැන් මෙහෙම දැන් මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න අපි මොනවා හරි ප්‍රශ්නයක් ගැන කල්පනා කර කර ඉන්නවා. උත්තරයක් ඇත්තෙම නැහැ. මොනවා හරි අපි හිතමු මොනවා හරි වැඩක් කරන්න මොනවා හරි ප්‍රශ්නයක් ගැන. කවුරු හරි එකපාරට ඇවිදලා ඒකට උත්තරයක් දෙනවා. උත්තරයක් කියන්නේ මේ ඒකට උපකාර කරන්න මොකක් හරි බලාපොරොත්තුවක් දෙනවා. දැන් අර හිතේ රිලැක්ෂන් අපේ හිතන අපිම වැඩිහත් කරලා මේක උත්තරේ හොයන කාරණාවයි හරිම දෙයක් කවුරු හරි කියන්නේ හරිම දෙයක් හරිම විදියට දෙයක් කවුරු හරි ඒකට ඉක්මතු වෙලා උපකාරයක් කරනවා කියන කාරණාවේදී අපේ අර නොසන්සිද්ධ ගතිය නැත්නම් අපි අර හොයනම ගද මේකට අවංකව හොයන්නේ ඒ හොයනම ගතිය නැති වෙලා එයා කියන කාරණාව එක්ක දැන් කටයුතු කරගෙන යනවා. දැන් එයා උපකාර කරනවා. එයා කියන කාරණාවට කටයුතු කරනවා. හැබැයි අර අපි හිතුවන යම් කිසි කාරණාව. ඒකටම නේද මේ කාරණාව සපෝට් වුනේ. එතනින් පොඩ්ඩක්වත් පරිබාහිර නැහැ. කිසිම කාරණාවක් පරිබාහිර නැහැ. ඒකටම උපකාර කරනවා. එතකොට ඔන්න ඔය විදිහට අපි දැන් ජීවිතය ගැන හිතනවා. ජීවිතය ගැන හිතනකොට අපට හිතන්න පුළුවන් තියෙන්නේ ඒකට කියන්නේ අපේ දැන් මම කියන කාරණාවේ අපේ ගෝචරත්වයක් තියෙනවා අසකරණාස ජීවකයි මනස හැරෙන්න ඒ අපි ගත්ත කරුණු හැරෙන්න වෙන කිසිම ගෝචරත්වයක් නැහැ අපිට හිතන්න. එතකොට මේ කරුණු එක තමයි අපිට හිතාගෙන යන්න තියෙන්නේ. දැන් මේකෙක් අපි හිතාගෙන කොච්චර ගියත්
අපට ආයතනිකක් එක්කම ඉන්න තියෙන්නේ. ආයතනිකක් එක්කම ඉන්න තියෙන්නේ. එතකොට මොනේ ඉතනක අපට ඒ මේ මේ ෆ්‍රේම් එක පනින්න බෑ. ඒ රාමුව පනින්න බෑ. එතකොට අර මම අර කිව්වේ බාහිරින් කෙනෙක් ඒ හිතන, ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් වදිනත් කියලා ඒ ප්‍රශ්නෙට අපි හිතපු විදිහටම අදාළ විදිහට ඒකට උපකාරයක් කරා. දැන් මොකද වෙන්නේ? අපේ රාමුවේ කිසි දෙයක් හිතන්න දෙයක් නැහැ. දැන් එයා කියලා දේ ඒ විදිහටම කරන්න යන තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපේ යාළ ප්‍රශ්න විදිහට. දැන් එයා කියන එයා මෙහෙම කරා, මෙහෙම කරා, මෙහෙම කරා ඒ විදිහට කිව්වා ඒකම කරගෙන යනවා. එච්චරයි. අන්න ඒ වගේ බාහිරින් ඇහෙනවා කියන කාරණාවේදී අර අපේ හිතන ගතිය ඇත්තටම අර පුදුම හෙම්බත් වීමක් කරන්නේ තියෙන්නේ. උත්තරයක් ඇත්තෙම නැහැ. හිතන දිනන නම් තියෙන්නේ ආයේ අපේ ෆ්‍රේම් එකේම වෙන කොහොමවත් නෙමෙයි. අන්න අර බාහිරින් කියන කන එක ඒක අමුතු විදිහට දෙන්න තෝරන. ඔන්න ඒ ගතිය තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ. ඒ දෙන ගතිය. අන්න එතකොට ඒ දුන්න කාරණාවෙක අන්න එයා ඒ කාරණාවෙක හිතන. දැන් මේ ෆ්‍රේම් එක නෙමෙයි ඒ කාරණාව. එතකොට එහිම වෙද්දී දැන් මේ පැත්තේ අර ෆ්‍රේම් එකට දැන් දැක්මට නිගන්න තියෙන ඉස්සල්ලා. එතකොට එහෙනම් එයාට තමන්ගේ පැත්තෙන් මොනව හරි හිතන්න ඕනෑ කියලා ගන්න ඕන ෆ්‍රේම් එකක් එන්නේ නැහැ. තමන්ගේ පරස්පරයේ මත අහුවෙච්ච නැති මොදකක් පැත්තකින් තමයි එළියෙන් කතා කරන්නේ. එළියෙන් කතා කරන්නේ. හැබැයි අගෝචර දෙයක් නෙමෙයි. හිතපු ක්‍රමය තමයි මේ ඉස්සෙල්ලා. ඒ හිතද්දී අර චින්තනයේදී අන්සි අර එහෙක්වක් හරි මම වචනේ කිව්වට මහන්සියක් කරනවා හරි දැන්නම අර වචනෙත් එක්ක ඒ රිලැක්ස් එක ගේන කරා. වචනේ කිව්වොත් සම්මත. ඒ ගැටියත් එක්ක මම නේද මෙයාගේ පැත්තෙන් කාරණාවක් එන්නේ අර ඉස්සත් එක්කම තමයි යන්නේ. එතකොට බාහිරත් එක්කම යන්නේ. එතකොට තව සිද්ධියක්. මේකකොට එතනින් එහා කතා කරන්න බැරි එකක්. දැන් ඔය අසනීපය කියන කාරණා නේද? මම මේ ප්‍රතිපදාවත් එක්කයි මේ කරන්නේ. එතනින් එහා කතා කරන්න බැරි වෙනවා. මොකද හේතුව දැන් මම කියන කාරණාව ඉඳලා නැති වෙනවා. එතකොට එක පැත්තකින් යනවා. ඒ දැන් අපිට පුළුවන්කමක් තිබ්බනේ තමයි. හැබැයි පුළුවන්කමක් තිබ්බ කියන කාරණාවට යන්නේ නැහැ මෙතනදී. මොකද හේතුව අපි පුළුවන්කමක් අපිට තිබ්බනම් අපි මොකක් හරි ඒ පුළුවන්කමෙන් ඉන්නතොන. පුළුවන්කමෙන් ඉන්නතොන මොකක් හරි. එතකොට දැන් පුළුවන්කමෙන් ඉන්නවා කියන කාරණාවට යන්න ඉඩන්නේ අර කරුණු එක්කම යයි. ඊට පස්සේ දැන් ඒ කාරණාව හරිනේ කියලා ඒ කාරණාව හරිනේ කියලා ආය අපි මනිනවා නම් ඒකයි අපේ ෆ්‍රේම් එක නෙමෙයි අපේ තියෙන මේ අපසරිය නෙමෙයි ආය අපේ තිකම. එතකොට එහෙනම් ඔකර දෙන්න තියෙන උත්තරේ මොකක්ද? දැන් ඒක හරි බාහිරින් කියපේක හරි ඔන්න අපි මනිනවා. ඒක මනින්නේ අපේ පැත්තෙන් නෙමෙයි. ඒක අපර කොහෙන් හරි මනින්න දෙයක් තිබ්බනේ හරි කියන්නේ ඒක. එහෙනම් අර මූලික හිතීමේ ගතිය ඒක හරියට වෙලා නැහැනේ. ඇයි අපට හරි කියන්න ඕ අපේ ෆ්‍රේම් එක තිබ්බා. ඒ කාරණාව හරි කියන්න අපේ ෆ්‍රේම් එක තිබ්බා. ඒකට කියන්නේ කියන වචනේ විමුක්තයි කියලා. ඒතර විමුක්තිය ඒ කියපු කාරණා තමයි අපේ සිත් වීම ගැන අයත් දෙකට ඉදිරියට කතා කරන්න බෑ. ඉතින් අපි දේශනාව කරාම යනවා මගේ කියපු දේ හරහා මම හොරෙක් විදිහට උදව්වක් සම්මෙනවා වගේ දෙයක් කියලා හරි නැහැ.
මේකටත් අයි නිවැරදි කරන්න බැහැ. නමුත් අපි ලෝක විවරයෙන් හරි මේ සාධාරණේ කතා කරන්න පුළුවන් වෙනදී බුදුන් වහන්සේ කියලා තියෙන හිතන දේ. ඒක විතරයි අපිට සාධාරණෙන් කියන්න පුළුවන්. හිතන දේක් කියලා තියෙනවා. සත්‍ය ඥානයයි සත්‍ය ඥානයනේ කියන්නේ. අපි ඔක ඇයි සත්‍ය සංකල්පය කියලා ගන්නෙ? දැන් අපට දැන් අපි දැන් සෝතාපන්න කියන සත්‍ය ඥානය තියෙනවා. සත්‍ය ඥානය තියෙනවා. සත්‍ය ඥානය කියන විග්‍රහය කතා කරන අර්ථානික පරියායම ගත්තට පස්සේ ඉතර බීමනේ. දැන් අපි අපි ඉන්න මට මම හොතාබන්න ඕන ඉන්න මම මේක සත්‍යයි කියලා ගත්තා. ඔහොම සත්‍යය තියනවාද? නෑ. ඒක අහපව මගෙම කෝණේ නේ. ඒක ඥානයක්ද? නෑ. මම හිතියා මට බුදුරණන් වහන්සේ හිතියා අන්න දැන් මගෙම කෝණේට ආවා. ඔව් මේක හරි. එතන ඒක ගන්න සත්‍ය ඥානයි. සත්‍ය සංකල්පනේ. සත්‍ය එක දැන් අදම අංගවස්තුවේ ප්‍රශ්න ආවස්මයි. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ නන්දක සමන්හන්සේ පරියාය දේශනා කරද්දී විසුණු මහන්සේලා කිව්වා අවසාන විසුණු මහන්සේලා කියනවා මේ ඇයි සත්‍ය කියන්නේ. ඉතින්දී විසුණු මහන්සේලා මේ උත්තර දෙනවා මේ අපි ඒක මනා ප්‍රඥාවෙන් යථාභූතයෙන් මනාකොට දකිනවා. යථාභූතයෙන් සමපන්නයි සුදික්කෝ ම උත්තර දෙන්නේ. දැන් මේ පරිණාය වුණාට පස්සේ ගිහලා බාගතුනාසේ වන්දනා කළා වුණාට පස්සේ බාගතුනාසේ නන්දක සම්හාසයට අනුශාසනා කරනවා නැවතත් ওই පරිණාය ওই විදිහම පැහැදිලි කරන්න මේ කට්ටියගේ අර මේ පූර්ණ ඡන්දය මේ විසුනේ නැහැ වගේ මේක අසම්පූර්ණයි. මේ සංකල්පය අසම්පූර්ණයි. ඒ නිසා ওই පරිණාය ওই විදිහම දේශනා කරනවා. දැන් අර කට්ටියගේ උත්තරේ තියෙන්නේ අර විදිහම. යථාර්ථයේ මහා ප්‍රඥාවෙන් දකින්න හිඳමයි කියන අනිත්‍ය කියන්නේ. ඊපස්සේ දෙවෙනි අවස්ථාවේ තුල පරියාය විසින් දේශනා කරනවා. ඒකට ඒ විදිහම අහනවා. එතකොටම ඒ විදිහම උත්තර දෙනවා. අහෝ කියන්නේ යථාර්ථයේ මහා ප්‍රඥාවෙන් මනාවට දකින්නවා. ඊට දෙවෙනි අවස්ථාවේ වරුණාන්තයේ මනනා කළ පිටත් උනාම බෞද්ධාන්තය කියනවා මේ කටේින් අන්තිම පස්චිම ගණනාවක් සෝවාන් වෙලා නිසා මේ එහෙම නොවිච්ච කෙනෙක් නැහැ කියලා. එතකොට දැන් මේක කොහොමද සංකල්පය? ඇයි අපි ප්‍රඥාව කියන කාරණාවට ගන්නෙ? ලෝකයෙන් ඉතර වෙන උද්‍යත්තගාමිනී ප්‍රඥා කියන විග්‍රහය. ප්‍රඥා කියන වචනේ දුන්නහම අපි ඒකට ගන්නේ ලෝකයෙන් ඉතර නම් ප්‍රඥාව දැන් බුදුරණන් ධර්ම දේශනා කරන කාටද? මොනියලා ඉන්න සෝතපන්න ධහලකවත් නෑ. සද්දානුසාරින් යන ප්‍රඥාවක් නැද්ද? ධම්මානුසාරින් යන සෝතපන්න කෙනා රහතන් වහන්සේ ඔක්කොර ප්‍රඥාව කියනවා. එතකොට එහෙන ප්‍රඥාව කියන කාරණාව කතා කරාම අපට කිසිම يعني ප්‍රඥාව කියන පොදු වචනෙන් කතා කරානම් කිසිම සීමාමායිමක් දාන්න බෑ. ප්‍රඥාව කියන්නේ මෙන්න මේකටයි කියලා සීමාමායිමක් දාන්න බෑ. අපට එක කරුණක් කියන්න පුළුවන් ප්‍රඥාවේ විග්‍රහය. ඒ තමයි සුසුසා පරිපුච්ඡා. ආහාරතික අහබුද යනු ප්‍රශ්න කරමින් හිතනවා. දැන් ඔය කුත්ති වෙනවා නම් එකට කියලා කතා කරන්න තියෙන මොකක් කියලා? ප්‍රඥාවනේ. දැන් මේ භික්ෂුණීන් වහන්සේලා නන්දක ස්වාමීන් වහන්සේ කියන දේ යනු සුසුසුත් ඇහුණා. මොකද කරේ? පරිපුච්ඡ ප්‍රශ්න කරමින් හිමසුව. දැන් එයාලා එතකොට උත්තර දෙන්නේ මොකක් එකද? ප්‍රඥාවෙන්නේ. සුසුසා පරිපුච්ඡ. අහන දේ යනු ප්‍රශ්න කර කර හිමසනවා. දැන් එතකොට දැන් ඊ ආහාරයේ තියෙනවා නම් මොකද්ද ගොඩනගන්නේ? ප්‍රඥාව. දැන් ඒතර උත්තර දෙන්නේ ඒකත් එක්ක. දැන් කියන දේ යහමෙන් ප්‍රශ්න කරමින් ඉමසනවා. කියන දේ යහමෙන් ප්‍රශ්න කරමින් ඉමසනවා. දැන් මොකද වෙන්නේ? උත්තර දෙන්නේ ඒක එක්ක. එතකොට මනාව කියන දේ එක මනාව යථාර්ථ වශයෙන්ම ඒකත් එක්ක ප්‍රශ්න කරමින් ඉමසමින් උත්තර දෙනවා අනිත් එක. කල් ඊට පස්සේ ඒත් එහෙමයි. හැබැයි දැකලා කියන එක නෙමෙයි. නෑ නෑ මෙහෙමයි. අපි එතන නිගමනය කරන්න හොඳ නෑ. ඒ කියන්නේ දැන් අපි මෙහෙම පැති දෙකක් තියෙනවානේ. දැන් අපි ඉස්සල්ලාම කතා කරන්නේ මොකද්ද? දැන් මෙහෙම අපි පටලවා ගන්න හොඳ නෑ. ධර්ම පරියාය කතා කිරීමයි හොඳට ඔක පිළිගන්න. ඊට පස්සේ ඉන්නව භික්ෂුණීන්ලට නන්දක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු ධර්මයේ
ඉන්නව භික්ෂුණීන්ට ඉන්නව නන්දක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරාට පස්සේ ධර්මයේ එක අවස්ථාවක හොතාපන්න වෙලා නැහැ. එක අවස්ථාවක හොතාපන්න වෙලා. ඔය tikai ධර්ම පරියාප ඉමසීමයි ඔය දෙක අපි දෙපැත්තෙන් හිතනට. දැන් අපි මොකද කරන්නේ? මේ ඉන්නව භික්ෂුණීන් වහන්සේලා නන්දක ස්වාමීන් වහන්සේගෙන් නන්දක සානන්ද ප්‍රශ්න කරද්දී සිදුවෙන කාරණාව සිදුවීම අපි එකක් ධර්මපරියාය කියලා ගන්න එකක් එන සිදුවීම කියලා ගන්න. එතකොට මොකද වෙන්නේ? ධර්මපරියායයි සිදුවීමයි මේ දෙක හාත්පස පරස්පරයි. ඊට පස්සේ අවස්ථාවෙත් ඒත් එහෙම. අවස්ථා දෙකම ගත්තනම් හරි ධර්මපරියාය අර්ථය ගන්න නැතුව. එක අවස්ථාවක සෝතාපන්න වෙලා නැහැ ඔක්කොම කට්ටි අනිත් අවස්ථාවේ ඔක්කොම අවසාන කරලා සෝතාපන්න. දැන් මේ මොකද්ද කතාවේ? ධර්මපරියායනේ. හරි දැන් අපි ධර්මපරියාය හිතන් දෙයක්දි දැන් අර අවස්ථාවේ සෝතාපන්න වුණේ නැහැ. අර අවස්ථාවේ සෝතාපන්න වුණා. දැන් සෝතාපන්නයි කියන්නේ කවුද? අපි ඉතලා ධර්මපරියාය හිතන්න කලින් ඒ අපි දහම නන්දේක හරි හිතන් දෙද? එතකොට නම් ධර්මපරියාය කතා කරනකොට අර කරුණ කතා කළා හරියන්නේ නැහැ. ඒ කරුණ කතා කරනකොට ධර්මපරියාය කතා කළා හරියන්නේ නැහැ. ධර්මපරියාය කියන්නේ ප්‍රතිපදාව. පංච වර්ගීය භික්ෂූන්ට ධම්මචක්කය කියනකොට ඇයි එක්කෙනෙක් සෝතාපන්න අනික කෙනා සෝතාපන්න වෙන්නේ නැහැ? ඉතින් එකම පරියාය. ඊට පස්සේ සෝතාපන්න. අපි යෝක ධර්මපරියාය කියලා බැලුවොත් ඒවිලේ කොණ්ඩඤ්ඤ හොතපන් වුණා අර කටේ හොතපන් වුණේ නෑ. ඒ කතාව අදාළ නෑ. ධර්මපරියාය කියනම කොහෙද කොණ්ඩඤ්ඤ භික්ෂුව? ඈ හොතපන් නොවිච්ච අනිත් පප්පබද්දී මහරමස්සදි කොහෙද? ඒ කතාව අදාළ නෑ ධර්මපරියාය කියනවා. ධර්මපරියාය එතන ඊළඟට ආය බලන්න කන්දර මේ දීඝනක සූත්‍රය. දීඝනක සූත්‍රය හරදී දීඝනක හොතපන් වුණා පාරිපුත සානන්දර හස් වුණා. එතකොට හරි දීඝනක සූත්‍ර ධර්මපරියාය කතා කරපස්සේ අරහත් සාරිපුත්‍ර සානදා ගාත්‍තල ආහාර දීඝන රෝදාපණේ ඒ කතාවනේ ධර්මපරියායට යද්දි කවුද ඉන්න දීඝනක හිටපු එක්කෙනා කවුද අර හිටපු සාරිපුත්‍ර සානදා ඒ කතාව දෙක නෑ ධර්මපරියායේ ධර්මපරියාය සිද්ධිය සිදුවීම අපි මොකද වෙන්නේ සිද්ධිය සිදුවීමයි ධර්මපරියාය දෙක බැටලෙනවා දැන් අන්න අරකම ගත්තට පස්සේ අනිත්‍ය අර මම කියපු විග්‍රහයම ගත්තට පස්සේ දැන් සිද්ධියේ මම කියවි එතනින් එහාට විග්‍රහය ප්‍රතිපදා වෙන්නකොට ආනන යෝග පච්ච වේකන අන්න එක ධර්මයට ආහාරයි ප්‍රඥාවට ආහාරයි සුසුසා පරිපූර්ණ දැන් මට කියලා දෙන්න පුළුවන් සුසුසා පරිපූර්ණ කියන කාරණා වෙන එකක් කියන්න පුළුවන් බෑ සිදුවීම ධර්මයට ආහාර අනුයෝගෝ පච්ච වේකන ඒ කියන්නේ ඒකත් එක්ක යෙදීම ඒක ප්‍රඥාව නෙමෙයි. ඒක ධර්මය. ධර්මය කියන්නේ සවාක්කා සම්දිත්තික අකාලික හේපස්තික උපනායක පච්චත්ත වේකබ්බ විඤ්ඤුමි. අර ප්‍රඥාව ඒක කෑල්ලක් අර ඒ ධර්මයේ ගුණේ ඒක කෑල්ලක තියෙන අර ප්‍රඥාවන්තය නෝන ආකාරයෙන් දකිනවා. අපි හැම එකක්ම අපි ගත්තහම අර කියන්නේ අර අද ලක්මාලේ කතා කරත් එකයි නේ ප්‍රඥාව කියනකොට අපි හිතනවා මේ හරි අනිත් ඒවා ඔක්කොම වෙනවා ප්‍රඥාව සිදු වෙනකොට ඒක එක පැත්තකින් හරි වැරදි නෑ හැබැයි එතකොට ප්‍රඥාව කුත්‍රිද තව ඒවා තියෙනව නෙමෙයි සිදුවීම් මොකද්ද ඊතරදී ප්‍රඥාවකුත් තිබිලා තව ඒවා තිබ්බ කියන එක නෙමෙයි. ඇයි සිදුවන්නේ මොකද්ද? ඒතර වෙන. එතකොට මාර්ග දුක්ඛ. අන්න අනුයෝගෝ පච්ච වේකන. ඔන්නෝක තමයි මේ දකින ફોකස් එක කියන්නේ මේ දකින දැක්මත් එක්ක සිදුවෙන වැඩ පිළිවෙල. ඒක සුසුසා පරිපූර්ණා නෙමෙයි. නැත්නම් අපි හැම එකක්ම සුසුසා පරිපූර්ණා කියන කාරණාව එක්කම යන්න යනවා. එහෙනම් බුදුරණවහන්සේ අනිත්‍යක කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අනේ සිදුවීම කියලා දෙන අවස්ථාවයක් නැහැ. දැන් ප්‍රඥාව සිදුවෙද්දී ධර්මයේ කරගෙන කෘත්‍ය මනා වුණා නම් දීඝනක සූත්‍රය හදි සෝතාපන්නදී දීඝනක කාටද හම්බුලා තියෙන්නේ?
රහත් වෙච්ච සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාටද හම්බෙලා තියෙන්නේ? ධර්මපරියාය අහවල තිබුණාට. නැද්ද? ධර්මපරියාය ඒකේ කෙලිච්ච නැති කෙනාට සෝතාපන්න වෙච්ච දීගණකත් රහත් වෙච්ච සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කර බුදුරණවහන්සේ හම්බෙලා තියෙනවා. ප්‍රතිපදාව සුදුනේ. ඒතර එසන්නේ සදන දිස්නහසලා ප්‍රඥා කතා කරන්නේ මම මතකෙදේ පෙර බොරුවක් කළායි කියලා නේද ප්‍රඥා කතා පෙර බොරුවක් ආරම්භී චින්තනය ඔව් ඒ වචනේ කියනවා දැන් අපිට පෙර බොරුව කියන කාරණාව අපිට ගන්න පුළුවන් පුබ්බේ කියන වචනේ තියෙනවා එතන මේ කලින් කලින් කියන්නේ ගොඩාක් කලින් කියන කාරණාව එක නෙමෙයි දැන් උත්තරයක් දෙන්නේ ඒතර උත්තරේ දෙන්නේ හිතලානේ ඒක කියන්න පුළුවන් දැන් උත්තරේ දැන් උත්තරේ දීමයි හිතීමයි කියන එක දෙකක් නේ. එතකොට ඊට කලින් හිතුවා කියන ගැනම අනික ඉතින් තව එක දැන් සාමාන්‍යයෙන් මේ මහාන වෙන්නේ ඒ කාලේ බුදුරණවහන්සේ ඉන්න කාලේ සාමාන්‍ය නිකන් ආයෙනේ කියන හිතන ආයෙනේ විමුක්තියක් හොයන ආයෙනේ. ඇත්තට මේ ඉන්දියා සමාජයේ බොහෝ වෙලාවට කලාතුරකින් තමයි වෙන විදියකට මහාන වෙන්නේ. නැත්තම් මහාන වෙන්නේ හිතන ආයෙනේ. නැත්තම් අර යම් හිතවීමක් ඇති කරලා නිවන් දකින්න නැති වුණාට යම් හිතවීමක් ඇති කරගත්තා හිතනවා. කෙසේසේක අවංකම වෙනුත් වෙන සංස් දැන් අර ප්‍රශ්නයක් තිබිලා වෙනුත්යක් වෙනවා එහෙම ගතියක් නෙමෙයි තමන්ට දැනෙච්ච දෙයකින් අවංකම හොයන්න ගිහිල්ලා යන වෙනුත්යක් නේද? හ්ම්. දැන් තියෙන්නේ වෙන ප්‍රශ්නයක් හින්දා මේක හොයන්න නැහැ ඒ වගේ යනවා. අන්න ඒකයි අපිට ඉස්සල්ලාම මම කවුද කියන එක ලිව්වෙත් ඒකයි මම ඉවනේද මම හිතන්නේ මම ඉවුවා කියලා දැනගන්න තාම හදනවා පුත මේකේ ඒ කියන්නේ අපි තුලින් ප්‍රශ්න කිරිලි අපි තුලින් හරි ප්‍රශ්න කරනවා බුදුරණවහන්සේගේ ධර්මයක් ඇහෙන්නේ නැතු ඒතර බුදුරණවහන්සේගේ ධර්මයක් ඇහෙන්නේ නැතුව අපි තුලින් ප්‍රශ්න කරනකොට අන්න එතනදී අපට අර ධර්මයේ එක ඉදෙන්ද මම ඊයේ දේශනාවේ කර අවසානට පැහැදිලි කරේ අපට ඒ කාරණාවේ අපේ ඊදෙන්න තමයි ධර්මයේ කියන කාරණාව අනියෝග්‍ය පත්‍ය වෙන්න අනියෝග්‍ය පත්‍ය වෙන්න ඔන්න ඔය කාරණාවක අපි ඒ යෙදීමක් එක අපි කියන්නේ පත්‍ය වෙච්ච කියන්නේ ඇත්තම නෝක ඒ අර නුවණ කියන කාරණාව නැත්නම් අර අපි පටිපුච්චා විනීතා කියලා අපි මේ හිටමෙච්ච කාරණාව මෙන්න මේ ඒ දකින කෝණය මෙන්න මේක ඉදීමින් ඒක ඉදීමින් ඉන්නකොට සිදුවෙන සිද්ධිය තමයි කිසිම විදියකින් ලැබීමක් සිදු වෙන්නේ නැහැ. ඊතර වෙනවා. දැන් ඊතර වෙනවා කියන කාරණාව අපි ආයෙත් පැත්තකට දාලා කතා කරන්න ගොත් එහෙම කවුද ඊතරුනේ කියලා ප්‍රශ්නේ එනවනේ. ඒකකොට එහෙනම් ඊතර වීම නැහැ යර්ථ. දැන් අපට ආයේ දැන් එකයි මේක දෙන්නේ එක සිද්ධියක් විතරයි. එහෙනම් දෙන්නේ එක සිදුවන සිද්ධිය එක්ක 10ක් ඉන්නවා 10 හරි තව එක්කෙනෙක් එක්ක. ඒකතොර ත්‍රිපාර්ශ්වික සම්බන්ධතාවය. තුන්වෙනි ත්‍රිපාර්ශ්විකයක් නැහැ. දැන් අපිට තියෙන්නේ අපි තුන්වෙනි පාර්ශ්වයකට එකයි මේක බලන්නේ. තුන්වෙනි පාර්ශ්වයක් එකයි බලන්න ගියොත් එහෙම තුන්වෙනි පාර්ශ්වයේ කතා කරන්න තියෙන මේ ධර්මපරි අනුගත වීම නෙමෙයි. ඒකත් දෙවෙනි පාර්ශ්වයක් උනොත් එහෙම දැන් අපි තුන්වෙනි පාර්ශ්වයේ ඉන්න කෙනා අපි දෙවෙනි පාර්ශ්වයේ පැනවත් එහෙම අපට ආයෙ මනින්න එකක් සිද්ධ වෙන්නේ නැහැ අපිත් අර හිතරකම යනවා. නැත්නම් තුන් පාර්ශ්වයක් එනවා. තුන් පාර්ශ්වයක් આવත් එන්නේ අන්න තුන්වෙනි පාර්ශ්වයේ තමයි දීගණක සූත්‍රය හද්දි දීගණක හොතපන්න වීමයි සාරිපුත්‍ර සානන්දේ රහත් වීමයි බුදුන් වහන්සේගේ දේශනා කිරීමයි තුන්වෙනි පාර්ශ්වයක විග්‍රහය. නැත්නම් කරේ දීගණක දෙවෙනි පාර්ශ්වයේ සාරිපුත්‍ර සානන්දේ දෙවෙනි පාර්ශ්වය. දෙතන වෙනවා. දීගණකට කිව්වට සාරිපුත්‍ර සානන්ද තුන්වෙනි පාර්ශ්ව වෙන්නේ නෙමෙයි. සාරිපුත්‍ර සානන්දේ දෙවෙනි පාර්ශ්වය. ඒකම අනුගත වෙලා තියෙනවා. තුන්වෙනි පාර්ශ්වය ඉගෙන ගන්න අපි. ඒකේ සැබෑ අර්ථය ගන්න අපි දෙවෙනි පාර්ශ්වය වෙනවා. අපි දෙවෙනි පාර්ශ්වය වෙන්න තමයි. නැත්තම් ඒකේ සැබෑ අර්ථය ගන්න බෑ. හැබැයි අපි දෙවෙනි පාර්ශ්වය කියන්නේ වැඩගත්කමත් එක්ක ඉන්න තුන්වෙනි පාර්ශ්වය වෙලා තමයි අපට යන්න තියෙන්නේ. ඒ කියන්නේ අපට ඒ දෙක මනින්න වෙනවා. ආ වෙන්න මේ 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 දේශනාව හද්දි උපදේශ පරිද්වාචන සාරිපුත්‍ර සානන්ද රහත් වුණා.
දිගනල හොදාපන වුණා කියලා අපිට මේ තුන්වෙනි පාර්ශවයෙන් පැත්තක ලගි ගිහලා කොච්චර අඩගද්ද කියන පොඩ්ඩක් බලන්න යන්නවා. දැන් බලන්න යන්නේ. දැන් දෙවෙනි පාර්ශවය. ඒක බලන්න නෑනේ මොකද්ද මේ කිව්වේ කියේ. දැන් ආයෙ දෙවෙනි පාර්ශවය එනවා. දැන් එතකොට අපට අර කට්ටිය හත්තිම හොදාපන් මේ කතාව දාලා. දැන් නන්දකෝල් සූත්‍රයත් තියෙනවා. ඒකෙත් අපි තුන්වෙනි පාර්ශව වෙලා හරියන්නේ නෑ. අපි නන්දක ස්වාමීන් වහන්සේ වික්ෂුණීට කියපු හරි අපි මේ වික්ෂුණීගේ පාර්ශවයට අපි ඇතුළත් වෙන්න තියෙනවා. එතකොට අන්න අපිට ධර්ම පරියයි කියන කාරණාව සිද්ධ වෙනවා. දැන් අපි අර ගණීලිය ඔක්කොම ටික තියෙන්නේ අපි තුන්වෙනි පාර්ශවය. දැන් වැඩගත්. පළවෙනි හැරේ කිව්වා, දෙවෙනි හැරේ කිව්වා. දැන් අපිට මේ තුන්වෙනි පාර්ශවය වෙලා හිට මේක සිද්ධ වෙන්නේ. දෙවෙනි පාර්ශවය වුණා නම් අපිත් අර වික්ෂුණීගේ තැනට යන්නට නන්දක ස්වාමීන් වහන්සේට නෙමෙයි වික්ෂුණී මිතර හැම වෙලෙම අහන කෙනා, ඒ කියන්නේ කියන කෙනාගෙන් අහන පැත්තට යන්නට. සර අනන්‍යෝග චේතනීය පොතක් කියලා ඉස්සරහ මොන වචන දෙක මොකක්ද කොයි වගේ සිද්ධාන්ත දෙන්නේ? පච්චවේක්ෂණා කියන කාරණාවෙදි තියෙනවා ඔක්කොම පටිසංකාවෙන් පච්චවේක්ෂාව කියන කාරණාවනේ. තව වචනයක් ඔකේ තියෙනවා මට මතක වෙන පච්චවේක්ෂණා නිමිත්ත කියලා එකක් තියෙන වෙන දේශනාවක. ඒක කරුණ කිහිපයක් තියෙනවා. පච්චවේක්ෂණාව කියන කාරණාවේ හැම වෙලෙම දැන් එකට කලින් සිද්ධියක් සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් කතා කරන්න යනකොට දැන් කතා කරන්න නේ යන්නේ. ඒකොට දැන් එකට කලින් සිද්ධියක් සම්බන්ධ. ඒකොට දැන් එකේ හරියු දැන් මම මෙහෙම කියන්නම්. මම ඩයට් මාත්‍රා ඉලෙක්ට්‍රිසිටි පැත්ත දන්නවනේ. ඒත් මතය කලින් මේක හොඳට ප්‍රැක්ටිස්. එතකොට දැන් මොනවාරි ක්‍රියාකාරීත්වයක් එනකොට මේක දැන් ඩයිම් මත කලින් ඒවා හිතන්නේ නැහැ. ආ දැන් ඔන්න දැන් මම ඉස්කෝල යන කාලේ ඉගෙන ගත්ත මෙහෙම විශ්වවිද්‍යාල යන කාලේ මෙහෙම ඉගෙන ගත්තද එහෙම හිතන්නේ නැහැ. හැබැයි දැන් මේ සිද්ධිය ඩයිම් මතය බලන්නේ අර කලින් ඉගෙන ගත්ත එක නෙමෙයිද? හැබැයි කලින් දැනට ගිහිල්ලාද? නැහැ. කලින් දැනට ගිහිල්ලා නේ බලන්නේ. හැබැයි දැන් බලන්නේ කලින් සිද්ධියේ. දැන් අපිට ડોක්ටර්ලා බෙහෙත් දෙන්න මොකක් හරි බලනවා කියන්නේ. එතකොට දැන් සිද්ධිය බලන්නේ කලින් එකක් එක. හැබැයි කලින් එකට ගිහිලා එහෙම එකක් නෙමෙයි. ඒක මේක ගොඩක් ප්‍රැක්ටිකලි. මොකද දැන් අතන දැන් අපට ලෙඩේ හොයන්න මොනවාර ටිකක් බලනවා පැත්තකට හරි යනවා කියලා නේද? නමුත් මේකෙදි අපි දැන් වැඩක් වෙන සිද්ධියක් නේ. වැඩක් වෙන සිද්ධියක් කරනකොට ඒකෙදි ගොඩාක් ප්‍රැක්ටිකලි වෙන්නේ අපි අර ફોකස් වෙලා තියෙන්නේ අන්න ප්‍රතිවේක්ෂාව. හැබැයි ප්‍රතිවේක්ෂා කියන්නේ සංකල්පයක් නෙමෙයි ඒක. සංකල්පයක් කියනවා නම් මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් මොන ඩයිස් මහත්තයා හිතනවා මම විශ්වවිද්‍යාලයේදී මෙහෙම එකක් ඉගෙන ගත්තා. එතකොට දැන් මෙන්න මේ වගේ මෙහෙමයි සිදු වෙන්නේ කියලා ඔන්නෝම හිතනවා නම් ඒක සංකල්පයක්. හැබැයි දැන් කලින් කරුණු එක්ක නිසා තමයි හැබැයි දැන් කියනවා අර මේ ට්‍රාන්ස්ෆෝමරේ කරි මොනවාරි ක්‍රියාකාරීත්වයක් බලනකොට අර කලින් කියන කාරණාවකට ගිහිල්ලා නැතුව ඇත්තටම සිදු වීම. අන්න ප්‍රතිවේක්ෂා කියන කාරණාවට අර්ථ අනුභවය. එතකොට ඒක නිකන් ඔහේ කල්පනාවක් කියන එක අදාළ නැහැ. දැන් අපි ගත්තොත් ජීවන ප්‍රතිවේක්ෂාව, පින්නබල ප්‍රතිවේක්ෂා, ඒකේ තියෙන ප්‍රතිවේක්ෂණාව කරනවා කියලා. එතකොට මේ ප්‍රතිවේක්ෂා කියන්නේ ඒක නේද? දැන් මම අර භාවනා ක්‍රමයේදී මම කිව්වා අනිත්‍ය මනසිකාර කර කලින් දැක්කේ. මම මේ වෙන වචන දෙකක් දුන්නේ. අනිත්‍ය මනසිකාරය ගන්න කලින් දැක්කේ. කලින් දැක්මයි ඒකට ගන්න කියන්නේ. හැබැයි ඒකට නිකන් ගන්න වැරදිද අනිත්‍ය මනසිකාරයක් ගන්න? කලින් දැක්ම ගන්න. හැබැයි කලින් දැක්මෙන් බලන්න. දැන් ඩයිට් මාත් ජොබ් එක ගන්නතු කාලයක් හිටියනේ. ජොබ් එක ගන්නතු කාලයක් හිටින්දි දැන් අර මේ මොනවද ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ සිද්ධ ගන්නේ මොනවද තිබ්බද? ඉගෙන ගත්ත ඒවා පිළිබඳව ආ මේ වගේ සිදු වෙන්නේ මෙහෙමයි තිබ්බේ නේද? ඒවනේ. හැබැයි ඒක ආවට පස්සේ ආ දැන් අරට කොහොමද හිමුව තියෙනවා. එතකොටයි ඒක කොහොමද හිමු වෙන්නේ. අන්න ඒ වගේ තමයි දැන් යෙදීම කියලා කතා කරන්නේ අනනියෝගු කියන්නේ ඒකත් එක්ක යෙදෙනවා කියන්නේ. ඔන්න ඔය යෙදීම තමයි මම අර කතා කරේ. අපිට දැන් ඊට විසුණා ආනාපානතරම තිබුණා අපිට අමාරු නිසා අපි ඉස්ලාම දාකට අනිත්‍ය මානසික කාර්ය. ඒ වගේ අර මේ අර සිද්ධියක් මොනවා හරි ගන්නවා වගේ. හැබැයි යෙදෙන්නම ඕනේ. යෙදීමක් වෙන්නත් ඕනේ. අපි වැඩිපුරම මානසික කාර්යය දාගන්න මේක බඩ හුරු කරගන්නවා. බලෙන් හුරු කරගන්නවා. එතකොට බලෙන් හුරු දැන් අපි මනාව යෙදීමක් නෙමෙයි තියෙන්නේ. මනාව යෙදීමක් නිකන්ද? නෑ නිකන්නේ ප්‍රතිවේක්ෂණාවක් එක්ක. ප්‍රතිවේක්ෂණාව කියලා කියන්නේ ප්‍රතිවේක්ෂණා කියන කාරණාව සංකල්පයක් නෙවෙයි.
සිදුවිල්ලක් නෙමෙයි. හරියටම දැක්ම එකක්ද? අන්නේ දැක්මත් එක්ක සිදුවෙන සිදුවීම දිහා අන්න බලා, ඒ කියන්නේ බලාගෙන ඉන්නකොට අපිට කියන්න වෙනවා. මොකද නැත්තම් මේ දැන් ඇත්තම කතාව තියෙන බලාගෙන ඉන්නවත් නෙමෙයි. දැන් අපි ජයස් මහත්තයාගේ ඒ සිද්ධියම ගමු. එකට අදාළ විදිහේ මේ දැන් ජයස් මහත්තයා කිසි දෙයක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්නේ වැඩ කරන කට්ටිය. හැබැයි ඒකේ අවශ්‍ය සියලු කරුණු ටික විග්‍රහය ජයස් මහත්තයාලායි තියෙන්නේ. එතකොට බලාගෙන ඉකේ කරන්නේ වෙන මොකක් කරාද? බලන් ඉකේ විතරයි. කිසි දෙයක් කරේ නැහැ. හැබැයි අර කට්ටිය කරාද හරිම කారణ වයිදින් ඩයිස් මහත්තයා. හැබැයි ඩයිස් මහත්තයා ලොකු කරලා නැහැ. බලන් ඉකේ කරේ. අන්න ඒ වගේ තමයි. හරියටම දැන් පටිපුච්චා විනීතා කිව්වොත් එහෙම. අපි කරනවනේ. නැද්ද? සුසුස හරිපුච්චා විනීතා කිව්වොත් අපි කරනවනේ. එතකොට මම එකට නිහිල්ලා. හැබැයි අනනියෝගෝ පච්චවෙක්කනා කියනකොට මම බලෙන් මැදිහත් වෙලා ගියා කියන කාරණාවක් ඉදෙන්නේ. ඒකට අන්න යෙදීමක අපේ දැන් අර ධර්මයේ සම්බන්ධයෙන් වෙච්ච නිරෝල් භාවයෙන් දකින සිද්ධිය. හැබැයි ඒකෙදී ඒ දකින සිද්ධියද අපි ගත්තොත් එහම හරියටම ඒ කාරණාව වෙනකොට හිත විහිරීම කියන කාරණාව හරි ආනාපානසති කාරණාව හරි මොකද්ද වෙන්නේ? සම්බොජ්ජංගේ ධම්මචි සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ඊට පස්සේ පීතිපස්සද සමාධුපේක්ක තමයි. දැන් මුකුත් වෙලා නැද්ද? මුකුත් වෙලා. පිටින් කියන්නේ බලාගෙන හිටියා කියලා. නැද්ද? බලාගෙන ඉඳලා ඉන්නේ මුකුත් කරලා නැහැ. සිදුවෙන කාරණාදිය බලන් හිටියා. හැබැයි බලන් හිටියට පිටින් ඒක බලන් හිටියා කියන කවද බලන් හිටියා කියන කාරණා අර්ථානික භාවයක නෙමෙයි. රයිස් මහත්තයා වැඩ කරන බලන් ඉන්නවා. ඊට වඩා හොඳ නෙමෙයි. රයිස් මහත්තයා දැන් නේද එතන මේ ඉන්නේ. ඒ වැඩේ කරන්නේ සාමාන්‍ය තේරෙක ඉස්සියා ගහන පුංචි පඩියක් දීලා ඒක බලන්නේ නේ ඒත් බලන්නේ අර කටි කරනක ඇත්තටම බලන් හිටියේ නේ පිටින් බලන් හිටියා පිටට කියන්නේ දින බලන් හිටියා අන්න එතකොට ඒක තමයි යෙදීම ප්‍රතික්ෂාව මනාව ඉදිරිය තියෙන එක ප්‍රතික්ෂාව ඒක තමයි ධර්මයේ නෙමෙයි හැද ධර්මයේ ආහාරය ධර්මයේ ආහාරය කියනවා නම් අන්නේ කාරණාව අපි ඊට අදාළ විදිහට පුරුදු කිරීමක් තියෙනවනේ ධර්මයේ ආහාරය අනනියුගපත් වෙනවා පත්‍යවේක්ෂ නිමිත්ත කාලයෙන් කාලට සිහි කරන්න කියනවා හැබැයි සංකල්පයක් ඉන්න බෑනේ සංකල්පයක් ඉන්න බෑ දැන් මම ඩයිස් මහත්තයර කියනවා දැන් ඩයිස් මහත්තයර ජොබ් එක අයින් කරලා දෙද්දි මේ ට්‍රාන්ස්ෆෝමර් ක්‍රියාකාරී කරන සී කරනවා. දැන් මොනවද සී කරන්නේ? මේ සී කරන්න තියෙන්නේ අර මේ ඉගෙන ගත්ත මේ මොනවද න්‍යාය ටිකනේ. ඒ කියන්නේ ඉස්කෝලේ හරි විශ්වවිද්‍යාලේ හරි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ක්‍රියාකාරීත්වය ඒව හැරෙන්න අරක සිද්ධිය සී කරන්න පුළුවන්. සිද්ධිය සී කරන්න එක හේදෙන්න ඕනේ. අන්න දැන් සී කිවිල්ලක් තමයි. ඒ සීකිරිල්ල අර්ථානිත. අර සීකිරිල්ල අර්ථානිත වෙනවා නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මුලක් කියන්නේ මේ ඩයෝඩ ආදී දේවල් ක්‍රියාකාරී සීකරණ එක විතරයි කරන්නේ. නැත්තම් ට්‍රාන්ස්ෆෝමර් සීකරණ කරපස්සේ අපරත් පේනවා පෙට්ටිය සීකරණ දෙයදී. නේද? ට්‍රාන්ස්ෆෝමර් අපර පේන පෙට්ටිය කරන සීකරණ පුළුවන්. ඩයිස් මොනවත් එච්චරයි පුළුවන් සීකරණ. ආ ඉදරින් හැදයක් සීකරන්න බෑ. නැත්තම් සීකරණ එක අර්ථානිත වෙන්නේ අර මේ ඩයෝඩ ට්‍රාන්ස්ෆෝමර් මේ ට්‍රාන්සිස්ටර් මොනවද අපට මතකදන්නේ අන්න ඒවා ටික ඒ වගේ ගැන සීකරන්නේ කියලා හරියටම අර්ථාන්විත නැත්නම් අර පෙට්ටිය සීකරන්නේ කියලා හැබැයි ඉදුණාට පස්සේ අන්න එතන සී කරන කාරණාව වෙන අන්න ඒකයි ප්‍රතිවික්ෂණාව කියන්නේ ඒක නැතුව කරන්න බෑ ඒකට අනනියෝගෝ කියන කාරණාව අන්න අනිවාර්යෙන් අන්තර්ගත වෙනවා හැබැයි දැන් ඔය කාරණා ඔක්කොම ඩයිට් එකත් හැටිය කරන්නේ හොඳට ඉගෙන ගන්න එකට කැප වෙලා ඒවා කරලා නේ නැත්තම් නේ අන්න ඒක වගේ තමයි සුසුස පරිසිද්ධ. ඒක ඕනේ. ඒක නැත්තම් ඔය කාරණාව කරන්න බෑ. එහෙනම් ඩයිට් මහතර වඩා කැප කිරීමක් කරනවා නේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ සහාය වැඩ කරන අය. ඒවත් එක හැප්පිලා ඒවත් එක එකට ඉඳලා ඉතින් යාළුවට නේ හොඳටම පුළුවන් වෙන්න ඕනේ. එහෙම ටික කරන්න බෑ.
අන්න ඒකට අරක තමයි සුසුත පරිපුච්ඡා කියන්නේ ප්‍රශ්න කරමින් විමසනවා කියන කාරණාව. අන්න අරක තමයි අනුයෝග පත්‍යවේක්ෂණා කියන කාරණාව. එතකොට ඒක පත්‍යවේක්ෂා නිමිත්ත කියන්නේ අනේක නිමිත්ත කියන කියන්නේ හැබැයි තාස්සමරේ පෙට්ටිය සීකරන එක නෙමෙයි. ඒකට අනිවාර්යයෙන්ම යෙදිච්ච කාරණාවක් එක බලන්න. බලෙන් හරි කිහිල තාස්සමරේක දාන ගලවල බලන්න ඕනේ. අන්නේ කොට හරි. අන්නේ වගේ තමයි අර ප්‍රතිපදාවක කාරණාවට අර දැක්මත් එක්ක යමු වෙන එක ප්‍රතිවේක්ෂා. ඇත්තටම සිව්පද ප්‍රතිවේක්ෂාවත් ඒකනේ. අය ආස ප්‍රහාණය නේදනේ. ඒකත් ඒකම. සංවරයත් ඒකම. පරිසේවණියත් ඒකම. ඒ සියුරුමකින් ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ ඇයි අර අරකට කෙදෙනු. හැබැයි පටිපුච්ච පරිපුච්චා විනිතා කියන එක සුසුත පරිපුච්චා කියන කාරණාව නේද? මේ කාරණා තමයි අපකාරුනේ. ඊට කලින් සිද්ධ වෙලා සිද්ධ වෙලා ඒකයි අපි කලින් කියලා කියන්නේ. හැබැයි කලින් කිව්වට දැන් මේ තියෙන ફોકસ එක කියපුවාම දැන් දැක්ම කියනකොට අපි කලින් තැනට ගිහිල්ලා නැහැ. කලින් දෙකට ගිහිල්ලා නැහැ. ඒක බාල්ටාවුනේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒක බාල්ටාවුනේ නැහැ කියලා අදහස් කරන්නේ නෙමෙයි. ඒක උපකාරුනේ නැහැ කියලා කියන්නේ බෑ. ඔව්. අපි ඒක සීල් කරන්නේ. නැහැ සීල් කරන්නේ. ඒක සීල් කරන්නේ. ඒක පහු කරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඇයි බොජ්ජංග වල ඉස්සර හතියද? ඔන්නෝ. බුද්ධංගල ඉස්සර තියෙන සතිය ධම්මෝචය නෙමෙයි. දැන් අපි ප්‍රඥාව නිමේද මේ ධර්මමාර්ගයේ මුල. හැබැයි බුද්ධංගල තියෙන සතිය. ප්‍රඥාව මුල. හැබැයි බුද්ධංගල තියෙන සතිය. ප්‍රඥාව නැතුව කවදාකවත් හැබැයි ඔය ඔක්කොම බුද්ධංගල යොනිසමනිකාරණ හේතුව. හරි. නමුත් අපිට එන ඔක්කොරම ගත්තා නම් ප්‍රඥාව ඇති සම්බුද්ධංගේ ප්‍රඥා මේ පඤ්ඤා ඇති සම්බුද්ධංගේ ධම්මෝ කියන පඤ්ඤා ඇති සම්බුද්ධි සම්බුද්ධංගේ ප්‍රීතියේ පඤ්ඤා ප්‍රීති සත්‍යම දාන තිබ්බට නේද හතියනේ ඒකවල අන්නර කලින් කරපු කාර හැබැයි ඉස්මතු උනේ ප්‍රඥාව නෙමෙයි එක කතිය හතිය කියන එකේ බෝධියන්නේ අන්න ඒක හතියනේ බෝධියන්නේ පුතේ එකට ඉස්මතු උනේ ධම්මෝ කියන බෝධියන්නේ නෙමෙයි එකට ඉක්මවන සතිය කියන බෝධියන්නේ අන්න ඒකයි අනුයෝගෝ කියන්නේ අනනුයෝගෝ කියන්නේ යෙදීම යෙදීමක සිදුවීම තමයි මුල්ම ප්‍රකට කරන්නේ එකට ඉක්මවන සතිය අය බෝධියන්නේ ඒක සිදුවේ සුසුසාරේ මුඛය නැතුවනේ ඒකත් හේත් එක්ක ඒක හරියට මේ වගේ මම අර කියන මාත වැඩ ගන්න තිබු කාලේ තාක්ෂෝර නැතුව තියෙද්දි මේ ඉගෙන ගන්න කඩක් තිබ්බ දැස් මතට දැන් වෘද්ධ දෙක කඩ කරන්නේ මොන හරි වෙන් කරන්නේ ඉතින් කොහොමයි කිසි වැඩක් නැහැ ඉගෙන ගන්න නිස්සලයි කිසි අරදයක් නැහැ හැබැයි වැඩට යමු උනාට පස්සේ දැන් දැන් ට්‍රාන්ස්ෆෝමරේ යකඩ කෑලි ටික ඔය තියෙන ඔව ටික එයා දන්නවද මොනවද හොගෙන නැහැ. ඒක ඩයිස් මහතර යදුනට පස්සේ අන්න අර කරුණ ටික තමයි ඉක්මතු. හැබැයි අරක තමයි එක. නැත්නම් ඔකට කාඩ්බෝඩ් පෙට්ටියක් දාලා නිකන් ඒක ඇතුළත මේ මොන හරි මේ ලිකුඩ් ටිකක් දාලා තිබ්බට අනුමර කියන්නේ නේ. එහෙනම් ඒක ඉක්මතු වෙලා තියෙන්නේ පිරෙන ට්‍රාන්ස්ෆෝමර ඉක්මතු වෙලා තියෙන්නේ ඩයිස් මහතේ දැනුමත් එක්ක සම්බන්ධිත ඒ ඉගෙනගත්ත කරුණුවක සම්බන්ධලද වෙනස් එකක්ද නැහැ හැබැයි ඒ එකකවත් ඒ ක්‍රියාකාරීත්වයක් නැහැ ඒ වගේ සම්බන්ධිත ක්‍රියාකාරීත්වයක් තියෙන ඒ කියන්නේ ඒ කරුණුත් එක්ක ඒ සම්බන්ධයක් කියලා ඒ කියන්නේ ඒක දැන් මම මේව කරනවා දැන් මම මේව කරනවා කියලා ඒ වගේ එයාට ආවෙ නිකුත් දෙයක් එයාගේ තුල නැහැ එකෙන් කොටින්ම කිව්වොත් ඒවට සජීවවක් නැහැ. ඒ වෙනින් කාරණාවට වෙනම සජීවවක් නැහැ. එතකොට ඒ කාරණාව විස්මතු උනේ දැන් ඒක කවුරු හරි හැදුවේ
ඩයිට් මහත්තයා ඉගෙන ගත්ත දැනුමත් එක්කමනේ. ඒ ඩයිට් නෑ. ඩයිට් මහත්තයා නෙමෙයි කිව්වේ ඒක හැදුවේ. තාක්ෂණ වලින් ඩයිට් මහත්තයා බලන් ගියා. හැබැයි ඒ කාරණා හැදුවේ කවුරු හරි මේ න්‍යායත් එක්ක පාද දෙන්නේ. හැබැයි එතන ඒ න්‍යාය කියලා කාරණාව ඒ සිද්ධිය කියලා කාරණා එතන එහෙනම් තාක්ෂණ වලට පුළුවන් එයාගේ වැඩේ කරගන්න ඩයිට් මහත්තයා එක්ක ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් ඕනේ. දැන් ඒකේ මොහක් හරි ඩැමේජ් එකක් වුණාට පස්සේ එතන කටයුතු කරගන්න තාක්ෂණ වලට පුළුවන් ඉන්නෝනේ. ඒක අන්න ඒ නිර්වචනයේ සිහිය. හැබැයි 여기 තියෙන කාඩ්බෝඩ් කැලින් එක. අන්න ඒ නිර්වචනය තමයි ඉලෙක්ට්‍රොනික ආදාන විෂයත් එක්කමයි ඒ කාරණාව ආවේ. අන්න ඒක තමයි සිහිය බෝධියන්ගේ. හැබැයි සිහිය බෝධියන්ගේ නිසා ධම්මචේ බෝධියන්ගේ නෙමෙයි. සිහිය බෝධියන්. කවදා ට්‍රාන්ස්ෆෝමරේ ප්‍රශ්නයක් වුණා ට්‍රාන්ස්ෆෝමරේ නම් බෑ කියලා ගන්න. කිසිම මේ තාසෝර නිර්මාණයේ ඩයිට් මාස්ටර් වගේ කට්ටිය නිකන්. හැබැයි ඩයිට් මාස්ටර් නෙමෙයි තාසෝර කියන්නේ. ඒක නෙමෙයි යකට ගැලි ටිකක්. ඒක හරියට අර සතිය කියන නිර්වචනේ හුදු සතිය නිර්වචනය. හුදු සතිය නිර්වචනේ කතා කරා නම් ඒක නිකන් කාඩ්බෝඩ් කැලලකින් ලිකුඩ් ටිකක් දැම්මත් හරි. ඒක නෝයි විදිහටම හදලා. හැබැයි සතිය නිර්වචනේ යෝනිසමනිකාරී කියන කාරණාවක බෝධියංගයක් වෙච්ච නිසා අන්නේ නිර්වචනේ කතා කරන්න පුළුවන් සැබෑම ට්‍රාන්ස්ෆෝමරේ කියන කතාව. හැබැයි කවදාවත් එයාට ඒක කරන්න බෑ. ඒකට ඩයිස් මාත්‍යත් සම්බන්ධ වෙන්න ඕනේ. අන්න ඔය සිද්ධි යෙදීම සම්පූර්ණ සිද්ධිය තමයි බෝධියංගෙන් හතම. පුළුවන් කතා කරන්න. සහ තව එකක් එකට කියන්නේ අර ඉස්ලාම කරපු එක තමයි ට්‍රාන්ස්ෆෝමරේ හදපු එක තමයි බුදුරණන්. හොයාගත්ත කට්ටිය. කියන්නේ බුදුරණන් වහන්සේ. දැන් කවුරුවත් මේ ඔක හොයාගත්ත නැත්නම් දැස් මාත්‍රල අඩුව ඉතින් ඕම හපත් දෙන්නේ නෑනේ. ඔයි කරුණු නැත්නම් අන්නේ වගේ තමයි බුදුරණන් වහන්සේ. එතකොට බුදුරණන් වහන්සේ ඇහැගෙන කිව්වේ කියන එක එතකොට සාධාරණයි. හැබැයි ඒක කියන්නේ වෙන්නේ ට්‍රාන්ස්ෆෝමරේ ගැන දන්න කෙනෙකුට වගේ බුදුරණවහන්සේ සහ ධර්මයේ කියන සියල්ලම ඒ දැනීමත් එක්කම. ආයි පස්සේ ගිහිල්ලා කොයි කතාවකේ හදි දැල්මක් කියන්නේ ඉතින් පස්සේ ගිහිල්ලා දුවම අරයාගේ චින්තනෙට එන්නවනේ. ඔව්. ඒ වගේ පස්සේ ගිහිල්ලා හැදෙකනවත් අර බුද්ධ කියන චින්තනෙට එන්නට ඕන. අන්න ඒ කියාගන්නත් ඇත්තනේ. එතකොට සිදු වෙන්නේ ඊතරයි. අන්න අරක එදෙන්න ඕන. ඇහැ කියන එක එදෙන්න ඕන. කන කියන එක එදෙන්න ඕන. ඒක පොඩ්ඩක් තව එකක් කියන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් දිගටම තියෙනවා. ඒක නෑ. හරි වැරදි. නෑ. ඊට පස්සේ නෑ කියන එක බොරු වෙනවා. ඒක තියනවා කියන එක හරහා නෑ කියන එක බොරු වෙනවා. ඒක තමයි එයාට දැන් බුදුරණවහන්සේ ධර්මයට සම්බන්ධ වෙන්නේ නැතුව ඇති වුණොත් විතරයි ඒ කෙනාට තව හිතින් ශක්තිය වැඩි කෙනාට ඒක වැරදි කියන්න බෑ එයාට. වැරදි කියන්න බෑ. එහෙනම් ඒක ඉන්නවා. හැබැයි මෙතෙන්ද මේක මොකක්ද කියලා තව හොයන්න ඕන ගතිය තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් ඉහා නෙමෙයි. එයාට හැබැයි තව ඕනකමක් තියෙනවා.
හැබැයි ඕනකම තිබ්බට බෑනේ. එතනින් එහාට යන්න බෑ. එතනින් එහාට යන්න යට කිසිම පදනමක් නැහැ. තියනවා කියන එකත් තරදී නැහැ කියන එකත් තරදී නම් මොකක්ද යට යන්න තියෙන පදනම? යට තව හිතන්න ඕන ගැටියක් ඉක්මතු වෙලා තියෙන විතරයි ඒක. හැබැයි ගැටිම තියෙන්නේ ඒක එක්ක. හැබැයි මේක මැට්ටයි කියන කාරණාව නෑ. දැන් අපි හිතමුකෝ ඔය කාරණාව එක්කම යම් කිසි කෙනෙක් භාවිතා බහුලීකృత කිරීමක් කරනවා නම් එයා ඒකමත් එක්ක නම් ඉන්නේ. අර තියෙන ප්‍රශ්නේ තියෙන යාර වෙන හොයන්න ඕන ගැටියක් තියෙන. නමුත් යාට ඉන්න තියෙන්නේ ඒකත් එක්කම නම් යාට තියෙන නරෝ දැන් තියෙන්නේ ඊට එහෙනේ. ඒ කියන්නේ අර එතනින් යාරනවා කියනවා නෑ කියන එකේ ඉදමනස මේ මොබමණ කියන එකක් තියෙනවා. ඒ කියන්නේ මේකම තමයි පළපදියෙන් වෙන වෙන්න ඒ කියන්නේ එතනින් එහාට යට මේ කියන්නේ මේ ශ්‍රද්ධා විරහිත සමායි ප්‍රඥා කියන කාරණාත් එක භාවිතාවනොත් එහෙනම් එතනින් එහාට යට යන්න තනන්නේ හැබැයි අදිර භාවිතාව වෙනකොට නේ දැන් හොයන කෙනෙකුත් දැන් අර බුදුරණවහන්සේ ආනන්ද සප්පයිතෝත් පැහැදිලි කරන කාරණාදි පෙන්නනවනේ මේව සංඥා නාසඤ්ඤායකට යනවා කියලා යක් එතකොට යක් භාවිතා කළා නෑ මේව සංඥා නාසඤ්ඤායකට භාවිතා කළා නෑ එතකොට එහි යනවා එතකොට ඉහි යන කෙනෙකුත් අර උපාදානියත් එක්ක නේද? ඉතින් මෙයාටත් එහෙනම් වෙන කරුණු දෙයක් නේ. ඒ ඉතරගති උපාදානිය. ඔව්. ඉතින් අර සත්‍ය වශයෙන්ම ඉතන කෙනෙක් නේව සංඥා සංඥායෙන් බයන්නේ. නේ. මෙයාට ආයේ වෙන අලුතින් මේ හරි දැන් මම අර කිදුම සත්‍යං කියලා බහැ ගන්න ඕනේ කියලා යන්න ඕනේ නේ නේ. හොඳපන්න වෙච්ච මාර්ගයට බෑගත්ත එහෙම කෙනාටත් නේව සංඥා සංඥායෙන් ඉතන ගතිය තියෙනවනම් අර යටි සිංහය පහ ඉතින් පහලකට පිටක් ඒක නෝයයි නෙවෙයි නේද? බුද්ධාශ්‍රම වල මානසික කාරණා දෙක දැන මුලින්ම ඉස්මතු කරගන්න සංකල්පයෙන් හරි මේ කාරණා දන්නවා නම් එතන මෙහාටද අනුසස්රේ සාහිත්‍යන රැඳීම කාරණාව අපි හිතන්නේ නැතුවම කණීමක් වගේ නේද හදන්න යන්නේ අයි සංකල්පනේ කියන එකයි අපි හදන කොට වෙලා කියලා දැනගෙන අපි අනිත්තන හොයන්නේ අයි එතන කියන පරිණාමය නේද නිකන් දැනගෙන අපි සංකල්ප කියලා දාලා හරියන්නේ නැහැ. අපි හිතන්න ඕනේ. හිතන්නකෝ සංකල්පයක් කියලා දෙමර වැඩන්නේ. ඉතින් සාමද කොහෙලා වලලා දක්වන්නේ එකක් එතනක් හරි අඩුවක් දැහැලා ඉතින් ගෑවිලා. අතෝ සංකල්පයක් කියලා දෙමර වැඩන්නේ. ඒක අපි හිතන එකක් විතරයි. අනිවාර්යයෙන්ම කොහොමද දැන දුවචනේ සංකල්පය මොනසන්ද? හ්ම්. හැබැයි ඒක අහගත්තා වගේ නැතුව සංකල්පයක් දැන් මම කරුණ පැහැදිලි කරන්න කිව්වේ නමුත් අපි ඒක හිතන්නවා දැන් අපි බලන්නකො කවදාවත් මේ දැන් අපි කතා කරද්දී හරි සාමාන්‍යයෙන් අපි නෝමල් ජීවිතය ගත කරද්දී අපිට කවදාවත් ওই විදිහ දැක්මක් එනවද කියලා නෑනේ එතකොට එහෙනම් අපි ඒකට ආයතින් හිතන්නේ යමු වෙනතෝ නේ. අපි ඒ වෙලේ සංකල්පයක් කර තැහැර ගියා කියලා. වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ওই දැක්ම කුරු වෙච්ච කෙනෙක් ওই දැක්මට යොමු කරා නම්, ඒ කියන්නේ ධර්මයේ නෙමෙයි, ওই හිතපු ක්‍රමේ. එයාට ප්‍රශ්නයක් නැහැ. ඔව්, again ලෝක ප්‍රශ්න මං කියන්නේ. ආහ් බාහිර ප්‍රශ්නේ. ඒ තියෙන එක ප්‍රශ්නේ නේ. යාට ඉදිය තියෙන ලෝකේ ප්‍රශ්නේ වෙන්නේ. යාට ඉදිරිය ගත්ත එක නේ හරන්නේ. ඔව්. සාර්ථක කෙනෙක් කියන්නේ. අනිත් පැත්තේ ධර්ම පැත්තෙන් නැති වුණත් ඒ හිතන කාරණාවයි දැන් ඒක බලන්න මාර්ගයේ පැමිණිච්ච කෙනත් නිව සංඥා නාසංඥායතන නම් යන්නේ හිතන ක්‍රමෙන් මාර්ගයේ පැමිණිච්ච කෙනත් අනිත් කෙනාගෙන කතා කරන්න දෙයක් නැහැ එතන පහළ මිසක් එතන වෙන එකක් නෙමෙයි එතකොට එහෙනම් හැබැයි මේකේ වැදගත් ක්‍රමයේ තියෙන්නේ අපට අර මගේ කාර ශ්‍රද්ධාව මෛත්‍රිය ওই පැති ටිකක් කර තව කතා කරන්නේ අපි ටිකක් අර මේකම නැතුව වෙන පැති ටිකකුත් පුරු කරා එතකොට අපේ හිත අර වෙනස් වෙනවා පොඩ්ඩක් දැන් අපි හිතමුකෝ අපි මාර්ගයට කැමරන්න නැතුව නේව සංඥා නා සංඥාදිට යනකොට වඩා හොඳයි නේද දිවි ලෝකෙට හරි ගිහිල්ලා මේ ඉතින් ටික කරගන්න මොනවද කරගන්න පුළුවන් නන්නේ සාධාරණ නැද්ද සාධාරණ එතකොට එහෙනම් අන්න අර ටිකත් මේ එකම අපි යන එකේ වැඩගත්කමන්නේ ඒකයිදී මොකද හේතුව ඒක ඇත්තම එතනින් එහාට
අපිට ලොකු ප්‍රශ්නයක් හිතන්න දෙයක් නැහැ මේ ඔක්කොම එකතරාකට මම අර ඉස්සලා ලැබුවත් එක කිවි අනිවාර්යයෙන්ම මේ අර සෝතනස සූත්‍රයේ තියෙන ක්‍රමයක් නැත්නම් ওই විදිහට අදාළ ප්‍රතිපදාවක් හැකසෙනවා අපි හැම දෙයක් මේ විදිහට යනකොට නැත්නම් අපි හිතන ක්‍රමයේ විතරක් හිතන ක්‍රමයේ විතරක් ගත්තහම වෙන්නේ සෝතපන්න කෙනත් යනවනම් ඒ අපට පුළුවන් අපටත් අර හැකියාව තිබිලා තියෙනවා නම් යම් පම්මනකට හරි ධර්මයට අපි ඉහෙට ගියොත් හරි අසාධාරණයි ඉන්නේ අන්න ඒක පෙළගෙනවා අපි අර පරිමුත් ඔක්කොම කරනකොට නැත්තම් අපිත් යන්නේ අපේ දැක්ම තියෙන්නේ අර මේ නිවසඤ්ඤා නාසඤ්ඤා දැන එකට සෝතපන්න කෙනා ගියත් නම් ප්‍රශ්නයක් නැහැ කල්පසු වරදායෙන් හරි ප්‍රශ්නේ ඉවරයි නමුත් එහෙම නොකියුත් එහෙම නැතුව කියුත් තියෙන්නේ ඈ අය මුලින්ම ටක් ගන්නවා දැන් එතන අදහස් කලේ මාර්ගයට පැමිණ කියන එක යනවා කියලා සෝතාපන්න කියන මාර්ගයක් කියලා එතන සෝතාපන්නම අදුම සෝතාපන්න ඒක ඥානද පස්සට කියන කාරණාවත් එක්ක කතා කරන්නේ සෝතාපන්න හෝ ඉහළ ඕන කෙනෙක් රහත් නැති සෝතාපන්න කරන්නේ මේ ඕනම කෙනෙක් රහත් නැති හැබැයි එතන මෙහා කෙනා දැන් මම අදි නෙමෙයි කියලා කිව්වේ දැන් අපි විචක්ෂණය කරන කාරණාව එක සද්ධානුසාරි ධම්මානුසාරි හරි දැන් මම මේක ඒකාන්තයෙන් නෑ කියලා මම කියනවා නේ මම කියන්නේ සාමාන්‍ය බයක් තමයි ඉස්මතු කරන්නේ සිද්ධියට සද්ධානුසාරි ධම්මානුසාරි මාර්ග ප්‍රතියක් දැන් අපි කාටවත් නිගමන දෙන්න බැහැ ඕම මම සද්ධානුසාරි ඕම මම ධම්මානුසාරි එහෙම නිගමන දෙන්න පුළුවන් නම් ඉතින් එතරම් වෙලා නැහැනේ ඔන්නෝම හොතපන්නයි ඒ කතාව නැහැනේ ඉතින් අපිට ඒ කතාව මොකක්වත් හදාගන්න නැතුව අපි සාමාන්‍ය ධර්මයේ දෙක නැට දෙන්නේ එතකොට මම ඒකේ තව බයක් වෙන්නේ හැබැයි ලෝකේ පැත්තෙන් වටින දෙයක් කල්පසු වරදක් මේක හිදුවන්න දෙන්න පුළුවන් අදර බයක් වත්නේ කිහිදියන්නේ කල්පසු ඒක ලෝකේ පැත්තේ සාත් ලොක් වටින නැද්ද වටිනවනේ ඉතින් හැබැයි අපි දැන් ධර්මයේ පැත්තෙන් මේක බලන්නේ එතකොට අර විමුක්තියක් හොයන කාරණාවෙක් අපි හිතන ක්‍රමයක් එක්ක අපි දකින විදිහත් එක්ක තියෙන ඒ කාරණාව නම් අපට අර ප්‍රීතිය සැපය මේ කරුණු එකතු වෙන තර නැති වුණොත් අපේ වැඩි උපාදානිය කොහමද? අපේ වැඩි උපාදානිය අර පැත්තේ භාවිත බහුලීකත කියන්නේ. ඉතින් ඒ උපාදානිය ගෙහිගොත් පරාදෙන්නේ. එතකොට ඊට වඩා ශ්‍රේෂ්ඨයි අපි මෛත්‍රියක් උපාදානිය කරලා ගියා නම්. ඈ ඊට වඩා ශ්‍රේෂ්ඨයි අපි බුද්ධානුසතියක් උපාදා බුදු ගුණයක් එකක් උපාදානිය කරලා ගියා නම්. එතකොට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මෙතන උපාදානිය වුණොත් ප්‍රබල වැඩි. අන්න ඒක තමයි මේ. ඇත්තරම මේ අපිට අර පැත්තට පුරු වෙනකොට මේ උපාදානේ ටිකක් ගැලිනවා. ඒ කියන්නේ මේ උපාදාන ටික ගිලිහෙනවා. මොකද හේතුව? අරගේ ප්‍රීතියක් තියෙනවා. හැබැයි මේ දෙක එකතු වෙනකොට උපාදානේ ගිලිහීමක් කියන කතාව ඔක්කොම තැහැරලා මාර්ග ප්‍රත්‍යක්. මේ දෙක ඔක්කොම සිදු වෙනකොට. අන්න ඒකයි මම අර ඊයේ දේශනාවෙත් කතා කරේ. අර ඇත්තරම මේ දැන් මේ අහන කියන්නේ මේ පිරිසට ඒ කටයුත්ත කරගන්න තිබ්බොත් ඒ කියන්නේ මට කියන්න දෙයක් නැහැ නේද? දැන් ඔය කාටවත් කියන්න දෙයක් නැහැ. මේ මොන ලැජ්ජනද කියදන්ත ඔය විදිහට මේ බොරු දෙක ඔය හිර වෙලා ඉන්නේ කියලා. ඒ කියන්නේ දැනුම ඇවිදිලා ඉවරයි. ඒ කියමු කතා කරලා ඉවරයි. ඒ නිසා දැන් අලුතෙන් අර කියන්න දෙයක් නැති මට්ටමකට ගොඩක් හස්තරක්. දැන් අර ඉදා ධර්ම සාකච්ඡායිද ඔයාලා කොච්චර මට විරුද්ධව පෙරලා ප්‍රශ්න කරාද? ඉතින් මම කියන කාරණාවට පෙරලා ප්‍රශ්න කරන ගතියක් තියෙනවනේ. එතකොට එහෙනම් අනිත් පැත්තෙන් කතා කරාට පස්සේ කොහොමද අහුවෙන්ද කියන කාරණාව يعني අහුවෙන්න කියන්නේ අර බොරුවට මගඵල ලැබුණ කියන්නේ මෙහිමයි කියලා මුලා වෙන්න තියෙන ඉඩකඩ අඩු නිසා තමයි අර කාරණාව හතන්. ඒ පැත්තෙන් කියන සමාධිය පැත්ත ඒක ප්‍රශ්නයක් නෑ ඇත්තට. එහෙම අහුණා කියලා ප්‍රශ්නයක් නෑ. මොකද ඒකෙන් උපරිම මොනවායි බ්‍රහ්මලෝකෙටයි. මේ පැත්තෙන් අහුවෙන්නේ නෑ කියන කාරණාවක් තිබ්බනම් අර පැත්තෙන් අහුණා කියලා ප්‍රශ්නයක් නෑ නේද? එතකොට දැන් මේ පැත්තෙන් අහුවෙනවා කියන එක නෙමෙයි. ඉතින් මේ දෙකම තවත් ඉදිරියට එකතුලා යන්න පුළුවන් නම් දෙකම එකතු කරගෙන ප්‍රතිපදාවක් නිරුදින්. නැත්තම් නිව සංඥා නාසංඥා ආයතනේ පැත්තට ඉද වෙලා ඉබෝ. ඒක එක පරාදයි. බුද්ධ කරාම් පුත්‍රට උනේ නේ. කොච්චර පවුද බුදුරයන් වහන්සේ. ධර්මයේ කියන කාරණාව ඉතර වීමයි. සත්පා සංජිත්තික කාලික ඊපස්සක ඒ එකමයි තියෙන්නේ. අනිකරම ඒ කියන්නේ සක්කාය නිරෝධය. ධර්මයේ කියලා කියන සක්කාය බුදුන් දේශනා කරන සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය.
ප්‍රඥාව කියන්නේ විචක්ෂණ. ඒකෙන් සිදුවීම තමයි ඇත්තරම ඒ කාරණාව සිදු වෙනවා. උග්ගට දන්න ඉපොඩි සංඥා. දැන් අපි කවදාවත් දන්නද නැහැ උග්ගට දන්න ඉපොඩි සංඥා කියලා. ඇයි මේක තනිකර මේ උග්ගට සංඥා ඉපොඩි සංඥා කියන අයගේ මේ කරුණ එක්කම යනවා. එතකොට එහෙම යනකොට අර අමුතුවෙන් බලෙන් හතියක් උරු කරන්න, ඒ කියන්නේ දැන් මම කලින් කිව්වේ හතිය මේ උරු කරනවා කියන්නේ අපි සාමාන්‍ය හතියක් නෙමෙයි. සාමාන්‍ය සමාධියක් නෙමෙයි අපි තව කෝණයක් එක්ක උරු කරන්නේ. එතකොට ඒක පොඩ්ඩක් වෙනස්. එතකොට දැන් එහිම නැතුව කෙලින්ම ප්‍රතිපදාවම හුරු කරන කාරණාවක් කෙනෙක් හුරු කරන එක කියන්නේ සිදු වෙනවා නම් ඒක අසහනයි. ඒතර උග්‍ර සංහිප් පරිචන්න කියන කර්මොත් එක්ක මේ ධර්ම පරියායකම මේ විචක්ෂණ සීලය සයිත් එක්කම ඉන්සන ක්‍රමයක් එක්කම අනුගත කරලා යනවා. එතකොට ඒතර වෙනවා. එතකොට අර සියල්ලම සිද්ධ වෙනවා. ඒ තමයි අර මම කිව්වා බාහිදාරුද්දී පුක්කු සාති. උපරිත පරිභාජකය, කෝල්ද පරිභාජකය වගේ බොහෝ අය ඉන්නවා. එහෙම නැතුව තියෙද්දි අපට අර අනුපිළිවෙල කතාවේ කුක්ති මම ඒක තමයි මේ ඉස්සර අනුපිළිවෙල කතාවේ කුක්ති. ඒ කියන්නේ ඒක දැන් අපිට තේරෙන්නේ නැහැ අනුපිළිවෙල කතාවක් කරන්න මේ හිතක් කරමනේ නේද. නමුත් දැන් මේකට දැන් කොච්චර අරකේට මේ සමාධියක් ඒක වඩන කාරණාවක් ඒක හිත එකඟ වීමක් විතරයි ඒ කර්ම අපිට කොච්චර එහෙම ආවද අර මම කියපු ක්‍රමෙන් පොඩි මේ අර නිකන් මේ පොඩි ඕනකමක් එනවනේ. මේ අමුතු ඕනකමක් අමුතු දෙයක් කියනවනේ අර මේකම අන්න ඒ එක කරුණ එනකොට මොකද එතකොට අපට අර ලොකු මේ නැමියා ඔකේ ප්‍රතිපදාවට අනුගතීමක් ඒක තව පොඩ්ඩක් වැඩිපුර පීච්චියක් ගන්න එක වෙනවා වගේ වෙයි. ඒ කියන්නේ තවත් මේ කාරණාව වැඩි දියුණු කරගන්න යනවා. ඒ පැත්ත සම්බන්ධ. ඒ කියන්නේ අන්න එකයි මම කිව්වේ. ඒකට යමු වෙලා ඉද්දි තමයි එතනින් එහාට තව ඉදිරියට දියුණු වෙන්නේ. එහෙම නැතුව ඉදිරියට දියුණුවක් වෙන්නේ නැහැ. එහෙම වෙනවා අසාමාන්‍ය ගතියකින්. ඇති නේද? මොකද කියන්නේ? එතකොට මේක බලෙන් පාලනය කරනවා කියන කටසබ්බයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේක කරන්නට ඕනේ. අන්න ඒක වචන විශ්වාස කරලා මේක කරනවා. එතකොට විදේ වෙනවා. හැබැයි මේක නැති කරනවා නෙමෙයි අවශ්‍ය විදියට වැඩේ. මේක නැති කරනවා නෙමෙයි. මම බලෙන් මේක අයින් කරන්න යනවා කියන කාරණා. එතකොට ඇත්තටම එතන බලෙන් අයින් කරන්න යනවා කියන කාරණා මම කියලත් නෙමෙයි. බලෙන් අයින් කරන්නේ. මම වෙන එකක් කරන්න කිව්වා. මේ කරන්න එපා කිව්වේ නෑ. අන්න ඒක වැඩේ. මේ කරන්න එපා කිව්වේ නෑ. මම වෙන එකක් කරන්න කිව්වා. සමතය පැත්ත එක වෙලා හැබැයි අපේ කෝණයත් එක්ක. එතකොට මේ දෙක සෙට් වෙනකොට අපි මේක මේ බලෙන් කරන්නේ නෑ කරනවා
ඒ දෙක අදාළ නැහැ. දැන් මම මෙහෙම කියනවා. දැන් මම ධර්ම දේශනාවක් කරාට පස්සේ දැන් කාටත් පුළුවන් හිතන්න තියෙන්නේ. බෑනේ. සම හිතන්න එපා කියවලට තියෙනවා. ඒත් නැහැනේ. එහෙනම් අනිවාර්යයෙන් නතර වෙන්නේ නේ. එහෙනම් ඒ මේ දෙක එකට යනවනේ උපදෙවි. ඒ හිතීමනේ දැන් මේක ගියානම් දැන් හිත සමාධිමත් වෙලා සිහිය සමාධියනේ ඔක්කොම වැඩි වෙලා ප්‍රතිපදාවකට යන ඉඳ වැඩි. මේක අපි කොහොමත් අපට එනවා නම් කරන වමන්නේ නවත්ින්නේ නැහැ විචක්ෂණයේ කියන එක නවත්න්නේ දැන් මම අලුත් එක එච්චරයි වෙන්නේ තියෙන්නේ දැන් හැම වෙලේම විචක්ෂණය කරනවද නෑ ඒක සම්පූර්ණයි ධර්මයක සාපේක්ෂ විචක්ෂණය කියන එක දැන් විචක්ෂණය කියන එක ලෝකයේ අර්ථයෙන් ගත්තොත් එහෙම දැන් ඒකේ ගැටි හුරු කරලා පස්සේ ධර්මයෙන් ඉන්න ඕනේ අපි ලෝකයේ හැදගත්තොත් ඒක හරියි ඒක හරියි ඒක අපි ඒ විචක්ෂණේ ඒ කාරණාව එක තියෙනවා නමුත් අපි ප්‍රධාන වශයෙන් මේක අපි කතා කරන්නේ මේ පැත්තත් එක්ක එතකොට ඒ කතා කරන කාරණාවේදී ඇහෙන කාරණාව අපට තේරුම් ගන්න දෙයක් තියෙනවා නම් අන්න ඒ කාරණා ධර්මයත් එක්ක හිතනවා කියන්නේ. එතකොට ඒ කාරණාව අපි කරනවා. ඒක හොදාව නතර වෙන්නේ නැහැ. හැබැයි මේ පැත්තක් අපි වුරු කරනකොට මේකට ඇත්තටම මේකට ආහාරයක්. මේ දෙක එකට යනවා. එච්චරයි වෙන්නේ. මේක නතර වෙනවා නෙමෙයි. හරියට වලවල් තියෙන පාරක යන බෙන්ස් කාර් එක හයිවේ එකට වැටෙනවා වෙනවා. එච්චරයි වෙන්නේ. වලවල් එකේ යන බෙන්ස් කාර් එක මේ හයිවේ එකට වැටෙනවා. සිද්ධ වෙන්නේ එහෙමයි. මෙතනදී අර ගොරෝසු බව තියෙනවා. අතනදී යන වේගය වැඩිවෙනවා. මේක තමයි උපකාරය. සම්සාර දේශන ආවාද පිටින් කියන කනවා කියන එක දාලා කොහොම සම්පූර්ණ වෙනස් කළා වගේ වගේ වැඩක් තමයි. අද මෙතන මේක පොඩ්ඩක් ඊටත් වඩා වෙනස්. ඔව් අර හිතන එකම මේක වෙනස් කියනවා මේක මේ වෙනමම ක්‍රමයක් පුරු කරන්නේ. වෙනමම ක්‍රම දැන් මේ හිතන විදිහම ඔක්කොම කිව්වොත් දැන් බත් කනවා කියන එකත් හිතන විදිහ. මං කවුද කියන එකත් හිතන විදිහ. ඔක්කොම හිතන විදිහ. දැන් මේක වෙනමම ක්‍රමයක්. එතන කාලේන සමතන් කියන්න ඕනේ නෑනේ. දැන් මම ඕක කලින් කිව්වනේ. හොඳයි. දැන් ඩයිට් මහත්තයත් භාවනා කරලා තියෙනවානේ. දැන් මම කලින් කිව්වනේ. මම ඩයිට් මහත්තර මොන හරි වැඩින්නත් ඇතිනේ. ඩයිට් මහත්තය වැඩිපුර යන්නේ දැන් මම ඕක ඔක්කොම කියනවා. හරි දැන් ඩයිට් මහත්තයව කියන්නේ දැන් වැඩිපුර යන්නේ හිතන එක නෙමෙයි කියන්නේ. හිතන එක. එහෙනම් කලින් දැස් මහත්ය වැඩිපුර සමතයක් කර කරලා තියෙනවා මම මේ දෙකම කියද්දි දැස් මහත්ය සමතේ වැඩන විදියකුයි සමතෙන්ම අය ඔක් තමයි තිබුණා මේක දෙන්නේ දැම්මම කිව්වේ හිතපුවා හිත දැන් අර සමතේට වඩා මම හිතන්නේමක් කියනකොට සමතේ කියලා ඔයාලා ලබන අත්දැකීමට වඩා මම හිතන්නේමක් කියලා ඔයාලා ලබන හිතන කරුණෙදි මං කෙරේ විශ්වාසය වැඩිද නැද්ද වැඩි එහෙනම් අනික් කාරණාවට එතකොට යන්න තියෙන පහසු වැඩිද නැද්ද වැඩි. හැබැයි දැන් ඔයාලගේ පැත්තට දියුණු වෙලා හිතලා දැන් මම කියන කාරණාව නැමිලා කරන්න හදනවා. ඔන්න එතකොට ආය අලුතෙන් මුකුත් මම කියන්න දෙන්නේ. අර මෙතන ස්ථානක අපි හිතපු වෙලාවගෙන කරන්නේ අපි ඩයි ජීවිතේ විචක්ෂණේ ඉස්සෙල්ලේ කියනවා නේද? එතනින් දලා ඒක ඇත්තනම නේ ටික ටික දැන් මම ඔය හැබැයි මම කිව්වේ අපිට එකපාරක් ගන්න නැරෙන්නේ නේ මේ අර අපතාවත් එහෙම නේ ඇත්තම එහෙම එකක් තමයි මම ගොඩාක් බලපු කාරණා වෙන මොකක්වත් නෙමෙයි වචන විශ්වාසය ඒ කියන්නේ ගොඩාක් බලපු කාරණා වචන විශ්වාසය ඒ කියන්නේ දැන් මම දන්නේ නැහැ කවුරුත් දැන් ඔය කිසි කෙනෙක්ගේ අංග සම්පන්න මම කතාවෙන් යම් යම් කරුණු ටිකක් මට තේරුණාට මට නිවැරදි මං කාරණා කාට කවුරුවක්ගෙන් තේරුම් ගන්න පුළුවන්ද බෑනේ යම් මට්ටමක් තේරුම් ගන්න පුළුවන් එච්චරයි එතකොට නම් ඔයාලගේ පැත්තෙන් මං හරි කියලා හිතපු කාරණාව සම්පූර්ණ සාධාරණ නැහැ යම් මට්ටමක හරි හැබැයි ඔය ඒ කරුණු නිසා මං කෙරේ විශ්වාසය වැඩි වුණා කියන කාරණාවට තියෙනවා අන්න ඒක එක එතකොට මට හැඳුල් කරන්න පුළුවන් ගතියක් තියෙනවා
හරි දැන් ඕන් ලයිෆ් ප්‍රශ්නය දැන් මේක කරනවා දැන් සමාදයක් කරන්න එපා දැන් නවත්තන්න. එතකොට අන්න දැන් මේ විදිහට එක කියනකොට අන්න අර පැත්ත එක මට කියලා දෙන්නත් පුළුවන් ලොකුවට දෙයක් උත් නෑ ධර්මයේ දන්න නිසා දැන් ඒ දන්න පැත්ත මම අහගෙන මට කියලා දෙන්න පුළුවන්. බෑයිද? අන්න කියලා දෙන්න පුළුවන්. නැත්නම් කියලා දෙන්න බෑ. සැසමලේ ලැබෙනකොට තමයි අපි දැන් අර ඇත්තටම මේ කරන්නේ කොහොමද කියලා කිව්ව ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නද? ඉතින් පොඩ පොඩ ඒක ගැන හිතනකොට යාර අර කිව්ව බලගත්තේ අපි ඒක තමයි. යාර එක පාස් කරනවා කොහොමද? නේද? ඒ ඉපු කාරණා අමාරු වෙන්නේ ඒක පාරට අර දරා ගන්න අමාරුයි. හැබැයි තියෙන්නේ අපි අර වචනේ විශ්වාසය කියන එකත් එක්ක අපේ try එකක් වෙනවා. අන්න ඒකයි තියෙන මේ උත්සාහයක් වෙනවා. අන්න ඒකම මම එකටම එක පළවෙනිම කාරණාව දැක්කේ. ඕනකම වැඩි ඒ කරුණු එක්කම අර පුදුම විදියකට අර කොහොම හරි දැන් කියන නැස්ම හක් කරි කිවනම් කියන්නේ මොනව හරි දෙයක් එක්ක. එතකොට මොකක් හරි කරන්න ඕනේ කොහොම හරි කරන්න ඕනේ කියන්නේ ඔන්න ඔය ටික එනවනේ. අන්න ඒ තැනට ආපු තැනදී තමයි අර කාරණාව කියන්නේ. එතකොට අර මටත් වැරදි පැත්තට යනකොට ඒක ඔස්සේ කියන්න ක්‍රමයක් තියෙනවා. අර ඉස්සෙල්ලා ගොඩාක් තියෙන පාමුලි කාරණාවලදී කර්මච්ච කියන එකම නෙවෙයි ඒකත් තමයි. ඔව් ඇත්තට මේකෙන් ගොඩාක් උපකාර වෙන දේ තමයි ඔය අපි ධර්මයේ හිතන එක සහ ධර්මයේ අහමින් හිතන එක සහ ධර්ම සාකච්ඡා කරනවා කියන කාරණා මම අර ඊයේ කිව්වේ. ඔතනදී අපි ඉතින් හතරක් වෙනවා නේද? ඔන්න ඔය කාරණාව එක්ක අපි හිතන්නත් වැඩේ නෙවෙයි. අපි හිතන්නත් අපි හිත අපි නතර කරන්නේ හැම වෙලේම මේ ප්‍රීතියක් තිබ්බත් හිතලා ඉවර හිතලාම ඉවර කරලා ඊට පස්සේ අපි කරන්නේ වෙන වැඩක්. අපි අවසන්ගෙන අපි හිතීමම තියෙනවා. නතර වුණාට පස්සේ මොකද තියෙන්නේ? වෙන වැඩක්. නතර කරන්න අපි වෙන වැඩක් නෑ මොකක්. අන්න ඒක නොකරන්න. එහෙනම් අපට වැඩින්න දෙයක් තියෙනවා. අපි වඩා අපි ඊට අදාළ විදිහට වඩන්නේ. ඊළඟට හිතන්න නෑ තුින්න තෝරන. අපේ හිතේම වර්ධනය වෙලා අපට ප්‍රීතියක් හසුටක් ඒ එක්ක අපට ඇති වෙච්ච දැනදී අපි හිතන්නේ නැතුව අන්නේ කාරණාව භාවිත කරන්න තෝරන. ඒක එක්ක අපි ඒ ඒ දැක්මත් එක්ක ඉන්න තෝරන. එතකොට අන්නේ දැක්මත් එක්ක ඉන්නකොට අපි අර හිතපු කරුණ එකයි දැක්මකට යන්නේ. අලුත් සමාජයක් වටිනවා කියන එක නෙමෙයි. ඒ ඒ එක අපේ තිබිච්ච ප්‍රීතිය සතුට කියන කාරණාවක අපි ඉදිරියට හැබැයි ඒක ප්‍රබල වෙන්නේ අපේ බාහිරින් කවහරි මොන හරි දෙයක් කරලා තියෙනවා. විද්‍යාසංසාර ගාමකට දැස් මහත්තර බලාගෙන ඉන්න කට්ටිය කරන බලාගෙන ඉන්න වගේ මේ වගේ වෙනස් ඒ වගේ වෙදිනවා ඒ වගේ මිතත් එතනින් යාද යන්නේ දැන් ගෙන ගන්න තම අර විචක්ෂණයේ පැත්තේ ඉන්න සමාධි වටේ ගෙනියන්න ගන්න සවස මරි දෙන විදිහ තමයි යන්නේ දැන් සමාධි ප්‍රත්‍යය යනකොට සානස විවරණ ධර්මනේ අයින්නේ නැහැ. يعني විවරණ වලින් තොරව කිමිහිමි විචක්ෂණේ පැත්තක් යෙදিলা ඒ කරුණත් එක්කලා මේ සානස කෙරෙන්නේ. يعني අරගෙන හරි විදිහට වෙනවා ආශ්‍රවශ්‍ය වෙන පැත්තට වගේ ඒ වගේ පැත්තට. يعني හරි විදිහට ඒ දෙක ප්‍රොග්‍රස් එක ඒ දෙක බැලන්ස් කරලා සිද්ධ වෙනවා නේද? අතරම් ප්‍රතිපදාව කරනකොට දැන් අපිට හිමීමක් කියලා මේ අනිත්‍ය කියන්නේ මොකද ඒක හරියටම නැති වුණා.
මනසිකාරය කියන්නේ අපි හිතවිල්ල නෙමෙයි හරි. ඒක හරි ડોක්ටර් කීවා. දැන් මම මෙහෙම උපමාවක් කියන්නම්. මම ડોක්ටර් A ලෙවල් කරනකොට නැත්නම් අපි හිතමු විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා සාමාන්‍ය මොන හරි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඉගෙන ගන්නකොට ඒක පිළිබඳව දැකපු විදියයි. A ලෙවල් කරද්දී ඒක පිළිබඳව දැකපු විදියයි. කරුණක් කියදিলা. දැන් දකින්න විදියයි. එකම කරුණක් දකින්න කියලා කියන්නේ. හැබැයි දකින්න කෝණ තුනක් නෙමෙයි. කෝණ තුන. අලුතින් හිතන්න ඕනද මොකද? නෑ. එකම කරුණේ දකින්න. එතකොට දැන් අපි මොනවා හරි කාරණාවක් අපි අනිත්‍යයි කියන කාරණාවකට අපිට අපි මානසිකාරයක් දානකොට දැන් අපි දාන මානසිකාරය අපි අර්ථයෙන් මොකද? අපේ දැන් තියෙන කෝණයෙන්. අන්නේ කෝණයේ එතකොට අපි ලොකු විතරකයක් කරන්නේ මේ කෝණේන ඔන්නෝග තමයි අනනියෝග පච්චවේක්ෂණා කියන එක තමයි පොඩි රුකුලක්. එතකොට අර යෙදීමක හත් කියන්නේ අපි දැන් මොකොත් කරනව නෙමෙයි. කලින් දෙයක් මෙතන ගන්නවත් නෙමෙයි. අර මං කිව්වේ ඩයිස් මහත්තයා අර ඉලෙක්ට්‍රිසිටි ඒ තරුණත් එක්ක. අන්න ඒ කාරණාව අර වචනේ දුන්නේ නැත්නම් ඒක මුකුත් කරන්න බැරි නෝනේ. ඥානාදී පස්සෙදි කියන කෙනාට වචනේ දෙන්න ඕනේ. වචනයක් මොකක්වත් නිමිත්තක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ ඥානාදී පස්සෙදි කියන. ඇහැ කිව්වත් ඥානාදී පස්සෙදි. කන කිව්වත් ඥානාදී පස්සෙදි. ඒකට ප්‍රඥාව කියන්නේ. අර වචනේ දුන්නාට පස්සේ අපිට ඒ වචනට අදාළදී අපි හුරි අන්න අපේ දැක්මත් එක්ක. එතකොට අර සියුම් කාරණා දුන්නේ අපි හිත එකඟ වෙන්නේ ඊළඟට දැන් අවුරුද්දෙන් දැයිස් මාසේ මොකද මොන රූපත් විචක් වෙනවත් නැහැ. ඉතින් එනකොට හිත එක ගුණා කියලා විචක් වෙනවත් නැහැ. ඉතින් එහෙනම් අනිවාර්යෙන් ඉතින් එහා දෙකම උපකාරයන් නිසා වෙන දෙයක් වෙන්නේ. ඒ අයනේ. අනිත් පැත්තේ මම පොදුවේ කිව්වා පොදුවේ කියුවට නැත්නම් පොදුවේ කියන්නේ නැතුව මට හැංගිවුරා කියන්න බෑ නේ කියන වැඩි කරන්න දෙයක් නැහැ නේද අනික් කටි වරද්ද ගන්න කටි වරද්ද කරද්ද කියලා මම පයිද නේ ගන්න දේ ඕක අලුගන ඔක්කට බලන්න කිව්වට අපි බලන්නේ නැහැ ඒක නෑ අපි සාමාන්‍ය විදියට මෙහෙම වින්න අරගෙන හොඳටම ඉස්සර හරි මුලදී මුලමයි තමයි ඒක සසරාමෙන් බලන්න තමයි කියන්නේ දැන් මේ දේශනා ටික අහන්න අහන්න ඉන්නේ විතරයි අපි හිතන්නේ නැහැ සංසාර අත්දැකීම් මත කරගෙන මෙහෙම ඉන්නේ. බලද්දි ඒක එක එක ප්‍රශ්න කිල්ලෙන් මම ඉස්මතු කරේ යන්නේ. ඒකත් එක්කම බලන්න හිතන විදිය කොහොම බලන්න වෙනස් වෙන්නද කියලා අපි. කලින් හිතපු විදිය දැන් හිතන විදිය අතර හිතන විදිය පවරක් තියෙනවා. ඒ කියන්නේ හිතන්න අපි ගන්න පදනම් දේවල්. එතකොට නම් හැම එකම වෙනසක් වෙලා. ඉතින් මේක මේ ඒකත් එක්කම ලොකු බුදුරණවහන්සේ ධර්ම දේශනා කරනකොට ඔන්න පිටුම 1000ක් අතර ඉන්නවනะ 100ක් සෝතාපන්නයි 50ක් අනාගාමි 10ක් මේ සකදාගාමි හරි රහත් හරි 5ක් හරි ගතයි රහත්. අනේ ලොකම පුතජන. ඉතින් මෙතන බුදුරණන් සාරෝ සාධාරණයි නේ ඔක්කොම හටහත් වෙන්නේ. නැද්ද? බුදුරණ වික්ෂුන් දිහා බල්ලයි කාර හදාගෙන ඔක්කොම හටහත් වෙන්න ඕනේ. හරි හරියට කිව්වද? එහෙම වෙන්නේ නැහැ. හරියට දේශනා කරා. අදාළ වෙනවා. ඒක තමයි මේ විද්‍යාත්මක කෙනෙක් අපිට කරන්නේ වැරදි එක්ක විතරයි මේ ඉන්නේ. කතා කරන්න බෑ. ඒක තමයි මූලික වෙනම කරන්නේ ජෝවා කියලා වලවල් කියන සමාධිය අපි එතන භාවිතයක් කරන්නට වඩා එතකොට අපි විචක්ෂණය අයින් වෙනවා. විචක්ෂණය අයින් වෙලා ප්‍රතිපදාව ධානය ඉද දෙන්නට ඕන. එතකොට ඒ කාරණා අපි තුලින් අපට වර්ධනය වෙන අඩුයි. ඒ කියන්නේ අපි මේ හැම එකක්ම කරනවා. කාලේන සමතන්, කාලේන ඉපස්සන, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන සද්ධම්ම සවන්. අන්න මේ කරුණු හැම එකම කරනකොට අර ධානට බැලස. ඒ කියන්නේ විචක්ෂණී කිරීම තුළින් යම් දෙයක් දැන් ගැන්ච්ය දෙයක් දැක්ක කියන එක තුළින් අපිට දැන් යම් හැඟීමක් එතකොට සමාධිය තුනේ යෙදෙන එක. යෙදෙන එක. හැබැයි දකින්නේ අර සමාධිය තුල වූ දැක්මක් එක.
අරකින් දියුණු වෙනවා. ඒකයි මගේ සති එක කියලා. අරකින් දියුණු වෙනවා. දියුණු වීමත් එක්ක තමයි වර්ධනය වෙන්නේ විචක්ෂණය. හැබැයි සිදු වෙන්නේ අර කාරණා. ඉදෙන එකත් එක්ක. අරක තමයි සිදු වෙන්නේ කියන්නේ. ඒක යට පදන ෆවුන්ඩේෂන් එක. හැබැයි අතනින් තමයි වෙන්නේ. වැඩේ වෙන්නේ. इलेक्ट्रॉनिक इंजीनियर जॉब करना किसी में जॉब करना इलेक्ट्रॉनिक इलेक्ट्रिसिटी इलेक्ट्रिसिटी नट के डायर मनोवादी इंजीन प्रयोजन प्रयोजन අන්නේ හෙදෙන්නට ඕන. එතකොටයි එක ප්‍රෝජෙක්ට් එක. හරි ඔය ඔක්කොම යනකොට හරියයි. ටික ටික හරි දැන් හිතන්නත් කොච්චර කිව්වද ඉතින් එතකොට හිතුවනේ ටික ටිකනේ. ඕකත් එහෙම තමයි. ටික ටික අනිවාර්යෙන්ම ඔක රහ වැටුණාට පස්සේ මේ පැත්තත් එක්ක රහ වැටුණාට පස්සේ යනවා. एक विवेक गुडाकारी मौट पास महत्व बंडार महत्व मत आवाको දෙන්නම මතක් කරන්නේ ලක්මාලට ලාවට මතක් කරන්නේ මොකද ලක්මාලට නෑක ප්‍රශ්නයක් වෙන එක නෑ කියලා හිතුනේ උනාද ඔය දෙන්නම මතක් වුණේ විශේෂයෙන්ම මම මේක කිව්වට මේ ඔය දෙන්නට කොහොම ප්‍රායෝගික වෙයිද කියලා